වාසනාවන්ත මාසයක් වේවා. මෙම උදා වෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ අපි 2020 වර්ෂයේ ජුනි මාසය. ඔබ බලාගෙන ඇති ජුනි මාසය තුල ඔබගේ ලග්න පලාපල විස්තරය කොහොමද කියන එක විශේෂයෙන්ම ලෝකය තුල මහා වසංගතයකට මුහුණ දීලා සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුල බොහෝ සෙයින් එම වසංගත තත්වය තුරන්ව යන බවක් පෙනෙන්නට තිබෙනවා වගේම අපට අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මට බොහෝ පිරිස් නිතරම කතා කරනවා ඔවුන්ගේ තිබෙන අඩුපාඩුකම් බොහෝමයි බොහෝ අඩුපාඩුකම් මැද්දේ තමයි ඔවුන් ජීවත් වෙන්නේ විශේෂයෙන්ම ඇමරිකාව එංගලන්තය ඒ වගේම යුරෝපීය රටවල් වගේම ඊශ්‍රායලය ඉතාලිය ඒ වගේම තමයි කුවේට් රාජ්‍ය සෞදි වගේ රටවල් වලත් සිංගප්පූරු වැනි රටවල් වල ඉන්න බොහෝ පිරිස් බොහොම අපහසුතාවෙන් මෙම කාල සීමාව තුළ ප්‍රශ්න වලට මැදි වෙමින් තමන්ගේ රැකියාවල් අහිමි වෙමින් තමයි මෙම කාල සීමාව තුළ දිවි ගෙවන්නේ ඉතින් ඒක හින්දා ඔබටත් සියලුම දේවල් ඉදිරියේදී ආර්ථික ප්‍රශ්න නොවන විදියට සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ඔබට ආශිර්වාද කරනවා මෙම ලග්න පලාපල විස්තරය තුළ මෙම වීඩියෝ එක තුළ මම ඔබට ප්‍රධාන කරුණු දෙකක් කියන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි මෙම මාසය තුළ ඔබට තිබෙන සුවිශේෂ සුබ මුහූර්තයන් මොනවද කියන එක දෙවෙනි කරුණ තමයි ඔබට මාසයේ පලාපල විස්තරය. ඉතින් ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ වීඩියෝ එකේ ඔබට දැනගන්න යම් දෙයක් තිබෙනවා නම් මට හැකි පමණ ආකාරයෙන් මං කීප දිනකට හෝ යම් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙන ඔබගේ ප්‍රශ්නය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි ලයික් කරන්න වීඩියෝ එක වෙනත් අයටත් බලන්න අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න මොකද බොහොම වැදගත් වෙන වීඩියෝ එකක් කියලා මම විශ්වාස කරනවා 2020 ජූනි මාසේ සුබ මුහූර්තයන් ගැන කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ බොහෝ අයට වැදගත් සුබ මුහූර්තයක් විදියට සලකන්න පුළුවන් විවාහ නැකත් ඉතින් විවාහ නැකත් සම්බන්ධව කතා කරනකොට ජූනි මාසේ 10 වෙනි බදාදා උදෑසන 11:55ට උතුර බලා විවාහ වීමට සුදුසු නැකතක් තියෙනවා. ඒ වගේම තමයි ජුනි මාසේ 26 වෙනි සිකුරාදා උදෑසන 9:58ට නැගෙනහිර බලා විවාහය සඳහා සුබදායක නැකතක් තිබෙනවා. ඒ වගේම තමයි නිවෙස්වල පදිංචියට යෑමට සුබදායක නැකත් ගැන කතා කරොත් එහෙම ජුනි මාසේ 10 වෙනි බදාදා උදෑසන 11:55ට උතුරු දිශාව බලා සුබයි. ඔබට බොහොම වැදගත් වෙයි කියලා හිතනවා වෙළඳාම් කටයුතු ආරම්භ කරන අයට මම නැකත් ලබා දුන්නොත් ජුනි මාසේ 10 වෙනි බදාදා උදෑසන 11:55ට උතුරු බලා බොහොම සුබයි. ඒ වගේම තමයි ජුනි මාසේ 26 වෙනිදා උදෑසන 9:58ට නැගෙනහිර දිශාව බලා ඔබගේ වෙළඳාම් කටයුතු ආරම්භ කිරීමත් සුබයි. ඒ වගේම තමයි ඔබට බොහොම වැදගත් කාරණාවක් තමයි සුබ ගමනක් නැත්නම් ඔබගේ රැකියාවකට යනව වෙන්න පුළුවන්. ඒ සඳහා බොහොම සුබ වෙනවා ජුනි මාසේ 4 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 5:55ට බටහිර දිශාව බලා. ඒ වගේම තමයි ගොවිතැන් කටයුතු කරන අයට බොහොම සුබදායක නැකතක් යෙදලා තියෙනවා. ජුනි මාසේ 4 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 5:55ට බටහිර දිශාව බලා මේ බොහොම වැදගත් වෙයි. අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර ඒ වගේම තමයි නුවර, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සිටින ගොවීන්ට ඒ වගේම තමයි ඔබට නිවෙස් සඳහා පදිංචියට යෑමට සුබදායක නැකතක් තිබෙනවා ජුනි මාසේ 4 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 5:55ට බටහිර දිශාව බලා. ඒ වගේම තමයි ඔබට තවත් සුබදායක නැකතක් තිබෙනවා හිසකේ කැපීම සඳහා දරුවන්ගේ හිසකේ කැපීම සඳහා බොහෝ අය අපෙන් නැකත් ඉල්ලනවා. ඉතින් ඒ සඳහා ඔබට සුබදායක නැකතක් තිබෙනවා ජුනි මාසේ 10 වෙනි බදාදා උදෑසන 11:55ට උතුරු දිශාව බලා
එය සිදු කිරීම බොහොම සුබයි. ඒ වගේම තමයි දරුවන් සඳහා ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍රයක් විදිහට සලකනවා බත් කැවීම. ඒ සඳහා සුබදායක නැකතක් තිබෙනවා. ජුනි මාසේ 26 වෙනිදා සිකුරාදා දවසක් උදෑසන 9:58ට නැගෙනහිර දිසාව බලා. ඒ වගේම තමයි දරුවන්ට අකුරු කියවීම සඳහා මේ අම්මලා තාත්තලාට තමන්ගේ බිරිඳා වෙනුවෙන් තමන්ගේ කිරිකැටියා වෙනුවෙන් බොහෝ වැදගත් වේවි. ජුනි මාසේ 26 වෙනි සිකුරාදා උදෑසන 9:58ට නැගෙනහිර දිසාව බලා සුබයි. ඒ වගේම තමයි මෙම නැකත බොහෝ වැදගත් වෙයි ගරු ස්වාමින් වහන්සේලාට විහාර දේවාල කටයුතු ආරම්භ කිරීම සඳහා ජුනි මාසේ 10 වෙනි බදාදා උදෑසන 11:55ට උතුරු දිශාව බලා. ඒ වගේම තමයි ජුනි මාසේ 26 වෙනි සිකුරාදා උදෑසන 9:58ට නැගෙනහිර දිශාව බලා විහාර දේවාල කටයුතු ආරම්භයට බොහොම සුබයි. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලාට මගෙන් බොහෝ ස්වාමින් වහන්සේලා නැකත් ගන්නවා. ඉතින් ඒ සඳහා හොඳයි මහාන කිරීම සඳහා නැකතක් යෙදී තිබෙනවා සුබ නැකතක්. ජුනි මාසේ 4 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 5:55ට බටහිර දිසාව බලා. ඉතින් මේ සියලුම නැකත් මූලික කරගෙන තියෙන්නේ උදෑසන කොළඹ මූලික කරගෙන හදලා තියෙන්නේ. මීට වැඩිය විනාඩි 2ක 3ක වෙනසක් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහෙන් ඔබට ඔබ ඔය නැකත බොහොම සුබදායක නැකත් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම නැකත්වලට ඔබ සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී ඔබට 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එය ස්ථීර වශයෙන්ම මම කියනවා. ඒ වගේම තමයි ඔබ මෙම නැකත්වලට ඔබ යමක් ආරම්භ කරොත් එහෙම එහි සාර්ථකත්වය ඉතාමත්ම ඉහළයි. ඉතින් ඒක නිසා ඔබ උපරිම උත්සාහ කරන්න මෙම වෙලාවට මෙම මම දුන්න සුබ මුහුර්තයන් භාවිත කරන්න. අපි දැන් යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ 2020 වර්ෂයේ ජුනි මාසය තුල ඔබගේ පලාපල විස්තරය සම්බන්ධව කතා කරන්න. මෙම පලාපල විස්තරය ඔබට බොහොම වැදගත් වෙයි. විශේෂයෙන්ම ඔබගේ ලග්නයටම අදාළ විදියට නැත්නම් නිවැරදි 100%ක් නිවැරදි පලාපල විස්තරයක් තමයි ගෙනෙන්නේ මම මේ ඉදිරිපත් කරන ගෝචර ලග්නත් සමග. ඉතින් ඒක නිසා ගෝචර ගමනත් සමග ඒක නිසා ඔබට මේ පලාපල විස්තරය ගැන යම් අවස්ථාවක ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔබට හැකියරුණු උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙන් සිටිනවා. අපි මේ අවස්ථාවේ කතා කරමු මේෂ ලග්නය ගැන. මේෂ ලග්නයේ ඔබේ ගෝචර ගමන ගැන කතා කරොත් ලග්න ස්ථානයේ මේ අවස්ථාවේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රවි සිකුරු ග්‍රහයින් සිටිනවා 2020 ජුනි මාසයේ ආරම්භයේ. තුන්වැන්නේ බුධ රාහු ග්‍රහයාත්, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ නැහැ, හයවැන්නේ සඳු ග්‍රහයාත්, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ කේතු ග්‍රහයාත්, දහවැන්නේ ගුරු ශනි ග්‍රහයාත්, 11වැන්නේ කුජ ග්‍රහයාත්, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔබගේ මේෂ ලග්න හිමි ඔබට ජූනි මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ජූනි මාසයේ පලාපල විස්තරයන් ගැන කතා කරනකොට මේ ඔබේ පලාපල විස්තරයන් වගේම ඔබගේ චරිත ලක්ෂණ ගැන අපි කතා කරොත් එහෙම මේෂ ලග්න හිමියන් බොහොම සංවේදීව වැඩ කටයුතු කරන පුද්ගලයන් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ රැවටීම් වලට මුලා වැටීම් වලට හසු වෙන්න පුළුවන් ඉඩකඩ ඕනවටත් වැඩි. ඒ වගේම තමයි වෙනත් අය ඕනවටත් වඩා විශ්වාස කරන නිසා බොහෝ ප්‍රශ්න ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරනවා වගේම ඔබ බොහොම බුද්ධිමත් පුද්ගලයන්. නමුත් ඔබගේ සංවේදීත්වය නිසා ඔබට බොහෝ ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඔබගේ ලග්න පලාපල විස්තරය ගැන කතා කරොත් එහෙම ඔබගේ ආර්ථිකය අතින් මෙම මාසය අතිශය සුබදායකයි. මෙය විදේශගතවල සිටින ඔබටත් මෙම
මාසයේ අවසානය ගැන අපට සුබදායක බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දියුණුව වෙනුවෙන් කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා වගේම මාසයේ මුල ටිකක් වියදම් ඇති වෙන නමුත් මාසයේ මැද සහ අග වෙන විට ඔබට යම් ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලබා ගන්න පුළුවන් ඉඩ කඩක් තිබෙනවා. ඔබට ධන ලාභ ලැබේවි. ඒ වගේම තමයි රැකියා කරන අයට මේ මාසයේ බොහොම සුබදායක තත්වයක් තිබෙනවා. ඔබට රැකියාවෙන් යම් උසස් වීමක් වෙනස් වීමක් බලාපොරොත්තු වුණා නම් පැහැදිලිවම ඒ සඳහා බොහොම සුබදායක පිළිතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන නිසා ඒවායින් ඈත් වෙලා ඉන්න ඔබ උත්සාහ කරන්න. ඔබ රැකියා කටයුතු කරන ස්ථානය තුළ සතුරන් ඔබව දැන දැනම ප්‍රශ්න වලට අහු කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා එය බොහොම ප්‍රවේසම් වෙන්න. ඒ වගේම තමයි ඔබ වාද විවාද මගහැරලා වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබට කවුරු මොනව කිව්වත් ඔබයට අවධානය දෙන්න එපා. ඔබට අවශ්‍ය විදියට වැඩ කටයුතු කරන්න. ඔබගේ රැකියාවේ වැඩ කටයුතු වලට පමණක් අවධානය දෙන්න. ඒ වගේම තමයි එයින් ඔබට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. අලුතෙන් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට හොඳ රැකියාවක් අනිවාර්යෙන්ම මෙම මාසය තුල ලැබේවි. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මෙම මාසය ඔබට බොහොම සුබයි. ව්‍යාපාර කටයුතු වල අලුත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට ධන ලාභ අනිවාර්යෙන්ම හිමි වේවි. ඒ වගේම තමයි ඔබ අලුතෙන් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන හිටිය කෙනෙක් නම් එම ව්‍යාපාර කටයුතු වලට බොහොම සුබයි. වගේම ඉගෙන ගන්න අයට බොහොම සාමාන්‍ය විදියටම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඔබගේ පාඩම් වැඩ කටයුතු අවධානයෙන් උනන්දුවෙන් කරගෙන සිටියොත් ඔබට ඉදිරියේදී හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාසයේ මුල දෙමව්පියන් සමග මතභේද නිසා සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඔබ ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න. ඒ වගේම තමයි බොහොම ඉවසීමෙන්ම වැඩ කටයුතු කිරීම බොහොම සුබ වෙනවා. ඒ වගේම මාසයේ මැද වෙද්දී බොහෝ ප්‍රශ්න ඇති වෙලා ආවි. මේ මාසයේ මුල ඔබට ගොඩක් ලස්සන කඩවසම් හිත හොඳ කෙනෙක් මුණ ගැසෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි මෙම මාසයේ මේෂ ලග්න හිමි ඔබට ආදරය සම්බන්ධව ප්‍රේමය සම්බන්ධව බොහොම සුබයි. ඒ නිසා ප්‍රමාද නොවි ඔබගේ ආදරය සම්බන්ධව නැත්නම් විවාහය සම්බන්ධව තීන්දුව తీරන ගන්න බොහොම සුබයි. නැත්නම් පසු ලබන මාසය වෙන විට යම් පසුතැවීම් වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආදරවන්තීන් අතර පුංචි දෙයක් නිසා වාද විවාද ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් එම වාද විවාද මගහැරලා කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ යමක් ප්‍රකාශ කිරීමේදී කතා කිරීමේදී දෙවරක් සිතලා බලන්න. දෙයක් කියන්න ඉස්සෙල්ලා දෙවරක් සිතලා බලලා වැඩ කටයුතු කරනවා වගේ. මොකද ඔබ කරන කියන දේවල් නිසා ඔබ හිතවත් කෙනාගේ ආදරණය කරන කෙනාගේ හිත රිදිලා ඔබට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ බොහෝ දුරට ඉවසීමෙන් විවෘතව කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න උත්සාහ කරන. එතකොට ඔබගේ ප්‍රශ්නය දුරු වෙලා ඔබට අවශ්‍ය ආකාරයෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි මාසය අග වෙද්දී ඔබගේ තරහ යන ගතිය බොහෝ අඩු වේවි. එතකන් ඔබ බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා වගේම ඔබ විවාහක කෙනෙක් නම් ඔබට මේ ජුනි මාසය බොහොම සුබදායක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබගේ ජීවන සහකාරිය නැත්නම් සහකරුවා ඔබගේ පවුලේ අයගේ සියලුම වගකීම් ඉටු කරાવી ඔබ දෙදෙනා අතර කලින් ප්‍රශ්න ඇති වෙලා තිබුණ නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා ආවි. ඔබ කරන සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරුව නැත්නම් ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමියා ඔබට උපරිම සහාය අනිවාර්යෙන්ම ලබා දෙවි. ඒ වගේම තමයි ඔබ දෙදෙනාගේ ආදරය බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා වගේම ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි කොන්ද ආශ්‍රිත කකුල් ආශ්‍රිත ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. සමස්තයක් වශයෙන් බැලුවොත් එහෙම මේෂ ලග්න හිමියන්ට මෙම මාසය බොහොම සුබදායක මාසයක් විදියට සලකන්න පුළුවන්. මෙම මාසය තුල ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අඟහරුවාදා දිනක කතරගම දෙවියන් වෙනුවෙන්
පුද පූජා කරන්න නැත්නම් ඔබ සෑමදාම කතරගම දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඔබට පැහැදිලිවම මෙම මාසය සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන්. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘෂභ ලග්නය ගැන. වෘෂභ ලග්නය ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපති සීකුරු මෙම මාසයේ ආරම්භයේ ලග්නස්ථානයේ ඉන්නේ. ඔබ ඒ වගේම ලග්නස්ථානයේ රවි ග්‍රහයත් සමග රැඳී සිටිනවා. මම මේ කියන ආකාරයට වම් පැත්තට ගැන්නට පස්සේ දෙවැන්නේ බුධ රාහු ග්‍රහයත් තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ සඳු ග්‍රහයත් හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ නැහැ. අටවැන්නේ කේතු ග්‍රහයත් නවවැන්නේ ගුරු ශනි ග්‍රහයත් දහවැන්නේ කුජ ග්‍රහයත් එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. මේ ආකාරයට තමයි ඔබගේ මෙම මාසයේ මුලදී ගෝචර ගමන ගැන අපට කතා කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අපි වෘෂභ ලග්න හිමියන් ගැන කතා කරනකොට මොන වගේද කියලා කතා කළා මෙම පලාපල විස්තරය පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. වෘෂභ ලග්න හිමියන් බොහොම මිත්‍රශීලී, ඒ වගේම තමයි ඔබට බොහොම මිතුරන් සිටින පුද්ගලයන්. ඒ වගේම තමයි පවුලේ අයට වගේම ඔබට ඔබ බොහොම ඕනම කැපකිරීමක් කරන්න හැකියාවක් සහ කැමැත්තක් තියෙන පුජ්‍යලින්. හිතුනොත් ඔබට යමක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔබ උත්සාහ කරන. ඒ වගේම තමයි මෙම මාසයේ අපේ පලාපල විස්තරය ගැන කතා කරනකොට ඔබගේ ආර්ථිකමය වශයෙන් බොහොම සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබට හදිසි ධනලාභ ලැබෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි මාසෙ මැද වියදම් තරමක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. වගේම දෙයක් මිලදී ගන්නා විට හොඳින් සිතලා අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔබට යම් දෙයක් මිලදී ගැනීමේදී ඔබ පරිස්සමින් මුදල් පරිහරණය කරන්න. නැත්තම් ඔබට මාසයේ අවසාන භාගය වන විට ආර්ථිකමය වශයෙන් අපහසුතා ඇති වේවි. ඒ නිසා ඔබ ඒ ගැන බොහෝම සැලකිලිමත් වෙන්න. රැකියා ස්ථානයේ සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම ප්‍රශ්නය මාස අග වෙද්දී අඩු වෙලා යනවා. ඒ වගේම ඔබට අභියෝග එන්න පුළුවන් මෙම මාසය තුළ. ඔබගේ ජීවිතයට එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ඔබ බොහොම ගොඩක් දක්ෂ පුද්ගලයන්. ඉතින් ඒ වගේම ඔබට මෙම මාසය තුළ එවැනි හැකියාවක් තිබෙනවා. ඔබට රැකියා ස්ථානයේ යම් මාරුවීමක් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා මෙම මාසය තුළ. ඔබට එයින් බොහොම සුබදායක තත්ත්වයට තමයි වෙන්න ඉඩකඩ තිබෙන්නේ. ඔබ අලුත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබටත් මෙම ජුනි මාසයේ අග වෙද්දී හොඳ රැකියාවක් කරන්න ඉඩකඩ අනිවාර්යෙන්ම ලැබේවි. ඔබට ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මෙම මාසය ඔබගේ ව්‍යාපාර කටයුතු වලට ව්‍යාපාර කටයුතු වැඩි වෙන්න, වැඩිපුර අතට ලාභයක් ලැබෙන්න බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු අලුත් දියුණුවක් ප්‍රගතියක් ලැබෙනවා. වගේම ඔබ අලුතෙන් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම ඉන්න කෙනෙක් නම් මෙම ජුනි මාසය අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නන්ට බොහොම සුබයි. ව්‍යාපාර කටයුතු නිසා අවට දුර ගමන් නැත්තම් ඔබ ගමෙන් පිටට යන්න ඔබට සිදු වෙනවා. වගේම ඔබට ධනලාභ හිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. ඉගෙන ගන්න අයට මාසය මෙම මාසය බොහොම සුබයි. ඔබ පාඩම් කරලා උත්සාහ කරන තරමට ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵල හිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පවුල සමග ගොඩාක් සතුටින් කාලය ගත කරන්න ඉඩකඩ ලැබෙනවා. වගේම මාසේ මැද සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් මෙම ප්‍රශ්න විසඳ ගන්න. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න ඇති වෙලා තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙනවා. ඒ වගේම තමයි ඔබ කරන සියලුම කාර්යයන් වලටත් ඔබගේ සහෝදර සහෝදරියන් අනිවාර්යෙන්ම උදව් කරයි. ඒ වගේම තමයි ධර්මයට නැඹුරු වෙනවා. වගේම ඔබ තනිකඩයෙක් නම් ඔබට මංගල යෝජනා අනිවාර්යෙන්ම එනවා මෙම මාසය තුළ. නමුත් ඔබ තීන්දු තීරණ ගන්නකොට දෙවතාවක්වත් අඩුම සිතලා බලන්න. ඔබට හැකිය අයුරින් බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ ආදරවන්තයෙක් නම්, ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන කෙනෙක් නම් ඔබ දෙදෙනා අතර රණ්ඩු ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ දෙදෙනා තරහ වෙලා ඉන්න පුළුවන් ඉඩකඩ වැඩි. නමුත් මාසයේ අග වෙද්දී ප්‍රශ්න තරමක් විසඳිලා යනවා. වගේම ඉන්පසුව දෙදෙනා වෙනදාටත් වැඩිය ගොඩක් ආදරෙන් සමගියෙන්
එකිනෙකාව තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ඉඩකඩක් මෙම මාසය තුල තිබෙනවා. ඔබ විවාහක කෙනෙක් නම් ඔබ කරන සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරු නැත්නම් සහකාරියගෙන් සහාය ලැබේවි. එයින් ඔබගේ කාර්යයන් වලින් ගොඩක් සාර්ථක වීමට වාසනාව තිබෙනවා. නමුත් ඔබ දෙදෙනා ඔබ විවාද වාද විවාද නිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි මාසයේ අග වෙද්දී සියලුම ප්‍රශ්න නැති වෙලා ඔබට බොහොම සතුටින් ආදරෙන් සමගියෙන් ඉන්න අනිවාර්යෙන් ඉඩකඩ ලැබෙයි. ඒ වගේම තමයි ඔබට කකුල් ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. උණ හිම්බිරිසා තත්ත්වයන් වගේ ලෙඩ රෝග තත්ත්වයන් මෙම මාසය තුල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ඒ වගේම සුව කරගන්න අමාරු ලෙඩ රෝගයක් ඔබට තිබුණා නම් මෙම මාසය රෝගය සුව කරගන්න ඉඩකඩ තිබෙනවා. සීතල ආහාර පාන ගන්න කෙනෙක් නම් මෙය බොහෝ අය විදේශගතවල ඉන්න අය බොහෝ කරනවා, ලංකාවේ ඉන්න අය බොහෝ සෙයින් මෙය කරනවා. එයින් ඔබට ඇති වෙන්න තියෙන රෝග පීඩා තත්වයන් වලින් ඔබ උපරිම වැළකෙන්න සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී සිටින්න. සමස්තයක් වශයෙන් බැලුවොත් වෘෂභලග්න හිමියන්ට මෙම මාසය අතිශය සුබදායක මාසයක්. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුල සෑමදාම හෝ වේවා නැත්නම් අවම වශයෙන් සිකුරාදා දවසේ හෝ වේවා සිකුරාදා දවස තුල පත්තිනි මෑණියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. උදාහරණයක් කියනවා නම් මම අද දවසේ කරන සියලුම කටයුතු පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සාර්ථක වෙන්න කියලා ඉල්ලීමක් කරලා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබට නිසැකවම අනිවාර්යෙන්ම මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් විදියට මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නය ගැන කතා කරන්න. මිතුන ලග්නය ගැන කතා කරනකොට ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන විදිහට වම් පැත්තට කොටු ගන්නකොට ලග්න ස්ථානේ ඉහලින්ම රාහු බුධ ග්‍රහයා රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ සඳු ග්‍රහයාද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ කේතු ග්‍රහයාද, අටවැන්නේ ගුරු ශනි ග්‍රහයින්ද, නවවැන්නේ කුජ ග්‍රහයාද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ රවි සිකුරු ග්‍රහයාද සමගින් තමයි ඔබට මෙම මාසය උදා වෙන්නේ. ඔබට සුවිශේෂ වූ මාසයක්. විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්න ස්ථානේ බලවත් වෙමින් තමයි බුධ ග්‍රහයා බලවත් වෙමින් නැත්නම් පංච මහා පුරුෂ යෝගයක් උදා කරන භද්‍රා යෝගය සමගින් තමයි මෙම මාසය ඔබට ආරම්භ වෙන්නේ. ඔබට බොහෝ සුවිශේෂ වූ මාසයක්. ඒ වගේම තමයි අපි මේ පලාපල ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබගේ ලග්න විස්තර නැත්නම් ඔබගේ ලග්නයේ ඔබට තිබෙන මොනවද, ඔබගේ හැඩරුව, ඔබ මොන වගේ කෙනෙක්ද කියලා කතා කරොත් හොඳයි. විශේෂයෙන්ම මිතුන ලග්න හිමියන් බුධ ලග්නාධිපති වීමත් එක්ක බොහොම බුද්ධිමත් පුද්ගලයන්. ඒ වගේම තමයි ඔවුන් බුද්ධියට වඩා බොහොම සංවේදීව වැඩ කටයුතු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔබගේ හදවත කියන දේ විතරයි ඔබ කරන්න උත්සාහ කරන්නේ. සමහර අවස්ථාවන්වල ඔබ එළියට යන්න උත්සාහ කරනව නම් මොනවා හරි ලියුමක් දාන්න උත්සාහ කරන ඔබ මේ ලියුම ඇතුලේ තියේද කියලා දහසරයක් හරි උත්සාහ කරලා බලනව ඇති, කඩලා හරි බලනව ඇති මේක ඇත්තටම තියෙනවද කියලා. ඒ තරම් ඔවුන් සූක්ෂම පුද්ගලයන්. ඒ වගේම තමයි බුද්ධියෙන් ප්‍රශ්න විසඳ ගන්නත් ගොඩාක් දක්ෂ පුද්ගලයන් වගේම නිතරම ඔබගේ හදවත වගේම බුද්ධියනුත් වැඩ කෙරුවොත් මෙම මාසයේ ජයග්‍රහණයන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම මාසය තුල ඔබට බොහෝ සුවිශේෂ වූ සිදුවීම් කිහිපයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ආර්ථික තත්ත්වයෙන් ගත්තොත් එහෙම ඔබගේ ආර්ථිකයට බොහොම සුබ වේවි. ඔබගේ ආර්ථික ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට බොහෝ දේපල වාසනාව පිළිබඳ අලුත් නිවසක් නැත්තම් අලුත් ඉඩමක් ගන්න හිටියනම් ඔන්න ඒ සඳහා බොහොම සුබයි. ඔබ උත්සාහ කරන තරමට දියුණු වෙනුවෙන් කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා. වගේම මාසය මුල වියදම් ටිකක් අධික නිසා මාසය මැද සුළු සුළු
ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන බොහොම ප්‍රවේශමින් මුදල් පරිහරණය කරනවා වගේම කිසිම කෙනෙකුට මුදල් ණයට දෙන්න යන්න එපා. නැත්තම් ඔබට එම මුදල් ආපසු ලැබෙන එකක් නැහැ. ඒ වගේම තමයි රැකියා කටයුතු කරන අයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ මහන්සි වෙන තරමට ඔබට ඔබගේ රැකියාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මාසයේ අග වෙද්දී සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ මහන්සි වෙන තරමට ඔබට ප්‍රතිඵල තරමක් අහිමි වෙන්න පුළුවන් වගේම රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට මෙම ජූනි මාසය සුබදායකයි. ඔබට රැකියාවෙන් උසස් වීම නැත්තම් යම් වෙනසක් බලාපොරොත්තු වුණා නම් ඒ සඳහා සුබයි වගේම රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටියත් මෙම මාසයේ උත්සාහ කෙරුවොත් ඔබට හොඳ රජයේ රැකියාවක් අනිවාර්යෙන්ම හිමි වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට ධන ලාභ හිමි වෙනව අනිවාර්යෙන්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ අලුත් දියුණුවක් බලාපොරොත්තු වෙන පුළුවන් වගේම ඔබට ව්‍යාපාර කටයුතු කරන නිසා දුර ගමන් කෙටි ගමන් යන්න ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි එයින් ඔබට ධන ලාභ හිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට ඔබට ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව දෙවරක් සිතා බලලා කටයුතු කරන්න. ඉගෙන ගන්න අයට නම් පාඩම් කරන තරමට ඉදිරියේදී ගොඩක් ප්‍රතිඵල සුබ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න. එයින් ඔබට ජීවිතයේ ඉගෙනීමේ මේ කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබට ගොඩාක් සතුටින් කාලය ගත කරන්න අවස්ථාව අනිවාර්යෙන්ම ලැබේවි. ඔබගේ කටයුතු වලට ඔබගේ සහෝදර සහෝදරියන්ගෙන් ඔබට ලැබෙන සහාය වැඩි වේවි. ඔබ අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ගොඩක් ප්‍රශ්න ඉවසීමෙන් විසඳ ගන්න පුළුවන්. එතකොට සියලුම ප්‍රශ්න දුරු වෙලා යාවි. ගොඩක් හිත හොඳ කෙනෙක් ඔබට ආදරයේදී ප්‍රේමයේදී ලැබෙන්න පුළුවන්. ආදරවන්තින් අතර වැරදි වැටහීම් නිසා සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා ඔබගේ ඉවසීම බොහෝ වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිතරම තමන් ආදරය කරන කෙනා විශ්වාස කරන්න විවෘතව කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ ප්‍රශ්න නැති වෙලා ඔබට බොහොම වෙනදා වගේම බොහොම සතුටින් ඉන්න පුළුවන්. වෙනත් අය කියන දේවල් විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම තමයි ඔබට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වේවි. විවාහක අතර වාද විවාද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ දෙදෙනා තරමක් විරසක වීමේ ඉඩකඩ පවතිනවා. ගොඩක් ඉවසීමෙන් වාද විවාද මගහැරලා ඉන්න උත්සාහ කරන්න. ඔබ උත්සාහ කෙරුවොත් ඔබට ඇති වෙන්න තියෙන බොහෝ ප්‍රශ්නයන් අඩු වෙලා දුර වෙලා යන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම සැලකිලිමත් විය යුතු මාසයක්. ආහාර පාන ගනිද්දී ගොඩක් ප්‍රවේසම් වෙන්න, මානසික පීඩා සහ උණසෙම් ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ නිසා සීතල ආහාර පාන වලින් වැළකී සිටීම වැදගත් වෙනවා. වගේම සමස්තයක් වශයෙන් බැලුවොත් එහෙම මිතුන ලග්න හිමියන්ට මේ ජූනි මාසය මිශ්‍රඵල උදා කරනවා. ඒ වගේම ඔබට පුළුවන් කමක් තිබෙනව නම් සෑම දිනක හෝ අඩුම බදාදා දිනවත් විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට අතිශය සුබදායක මාසයක් විදියට සලකන්න පුළුවන්. අපේ මේ සූදානම සඳුග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. ඔබ ඔබගේ කේන් සටහන අතට අරගෙන බලන්න මේ මම කියන ආකාරයට ග්‍රහයින් පිහිටලා තිබෙනවද කියන එක. ලග්නස්ථානේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ නැහැ. තුන්වැන්නේ සඳුග්‍රහයාද. හතරවැන්නේ නැහැ. පස්වැන්නේ නැහැ. හයවැන්නේ කේතු ග්‍රහයාද. හත්වැන්නේ ගුරු ශනි ග්‍රහයින්ද. අටවැන්නේ කුජ ග්‍රහයාද. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. එකොළොස්වැන්නේ රවි සිකුරු ග්‍රහයින්ද. දොළොස්වැන්නේ බුධ රාහු ග්‍රහයින්ද පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ ඔබගේ ලග්නය ගැන නැත්තම් ඔබගේ රූප ස්වභාව ගැන සහ ඔබගේ අදහස් ගැන කතා කරොත් කටක ලග්න හිමියන් ඕනෑම කෙනෙක්ගේ හිත දිනා ගන්න ගොඩාක් දක්ෂයි. ඒ වගේම තමයි ඕනෑම කෙනෙක් සමග කතා බහ කරලා සියලුම කටයුතු සාර්ථක කරගන්න උත්සාහ කරන පුද්ගලයින්. ඒ වගේම තමයි වාද විවාද වලට පැටළුනොත් ඔබ වාද විවාදේ ජය ගන්න අතුරු එය අත්හරින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ඔබගේ හැටි. මොකද හේතුව සඳුග්‍රහයා ලග්නාධිපති වීමත් එක්ක එම පිහිටීම් වැඩි වෙනවා. ඒ වගේම තමයි මෙම
මාසය ගැන කතා කරොත් එහෙම බොහෝ වැදගත් මාසයක් ලෙස සලකන්න පුළුවන් බොහොම කෙටි කාලයයි ඔබගේ ලග්නාධිපති එක රාශියක රැඳී සිටින ඉතින් ඒක නිසා ඔබට මෙය බොහෝ වැදගත් වෙයි. කටක ලග්න හිමියන්ට ජුනි මාසයේදී ආර්ථික සාමාන්‍ය විදියටම කටයුතු කරගෙන යන්න පුළුවන් මිල මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි මිල මුදල් ගොඩක් අධික වෙන්න පුළුවන් ලැබෙන මුදල් ණය ගනුදෙනුවලදී නම් වැලකී සිටීම වඩාත්ම වැදගත්. නැත්තම් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න ඔබට සිදු වේවි. පරිස්සමින් මුදල් පරිහරණය කරනා වගේම ඔබ මිලදී ගන්නා දේවල් දැන්ම අවශ්‍ය නම් පමණක් මිලදී ගන්න නැත්තම් එය පසුවට ගන්න තියාගන්න. ගොඩක් ප්‍රවේශමින් අවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කෙරුවොත් ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන එකක් නැහැ. රැකියා කරන අයට මේ මාසය ගොඩක් සුබයි වගේම රැකියාවෙන් උසස් වීම අනිවාර්ය හිමි වේවි. ඔබ රැකියාවේ මහන්සි වෙන තරමට හොඳ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හිමි වෙනවා. ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මෙම මාසය තුල ඔබට ගොඩාක් සුබයි වගේම ධන ලාභ ලැබේවි. නමුත් සතුරන් ඔබගේ ව්‍යාපාර කටයුතු වලට බාධා ඇති කරන්න ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. විදේශගත වෙලා රැකියා කරන අයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. නමුත් මෙම මාසයේ අග වෙද්දී සියලුම ප්‍රශ්න දුරු වෙලා ඉගෙන ගන්න අයට පාඩම් වැඩ කටයුතු කරන්න තරමක් බාධකගෙන දේවි. අනවශ්‍ය දේවල් වලට හිත යොමු වීම වැඩි වේවි. ඒ නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධක වැඩි වෙන්න පුළුවන්. ගොඩාක් කැපවීමෙන් උනන්දුවෙන් ඔබගේ අනාගතය ගැන හිතලා වැඩ කටයුතු කරලා පාඩම් කරන්න. පවුලේ අය සමග ගොඩාක් සතුටින් කාලය ගත කරන්න ඔබට අනිවාර්යෙන් මිඩ කඩ ලැබේවි. සහෝදර සහෝදරියන් සමග පුංචි පුංචි රණ්ඩු ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ටික වේලාවකින් දුර වෙලා ඔබ සෑම ගොඩාක්ම සතුටින් සාමයෙන් ඉන්න ඉඩ කඩ ඔබට තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට මම මේ කියන්නේ හැම වෙලාවම බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න, ධර්මයට නැඹුරු වෙලා වැඩ කටයුතු කරන්න. සමාජයේ ආදරේ ගෞරවය ඔබට මෙම මාසය තුල හිමි වේවි. ඔබ තනිකඩයෙක් නම් ඔබට ගොඩක් හොඳ මංගල යෝජනා තිබෙන්න පුළුවන්. ඔබ තීරණයක් ගන්න කලින් සියවතාවක්වත් හිතන්න. ඔබ හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට ආදරය ප්‍රකාශ කරන්නත් ප්‍රේමය ප්‍රකාශ කරන්නත් මේ ජුනි මාසය බොහොම සුබයි. ඒ කියන්නේ ඔබගේ විවාහය සම්බන්ධවත් බොහොම සුබදායකයි, බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන මාසයක්. ඒ වගේම තමයි ආදරවන්තයින් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා යාවි. මේ මාසේ ඔබ දෙදෙනාට වෙනදාටත් වඩා එකිනෙකාව තේරුම් අරගැනීමේ අවස්ථාවන් ලැබේවි. එයින් ඔබ දෙදෙනාගේ ආදරය වැඩි වෙන්න පුළුවන්. ඔබ විවාහක නම් ඔබ දෙදෙනා අතර අනවශ්‍ය වැටහීම් සැකය නිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙන. ඉතින් ඒ නිසා පළමුවෙන්ම ඔබගේ ජීවන සහකරු සහකාරිය බිරිඳ ස්වාමියා විශ්වාස කරන්න. විවෘතව කතා බහ කරලා එකිනෙකාව තේරුම් අරගෙන එම ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඒ ආකාරයෙන් උත්සාහ කෙරුවොත් ඔබට ඒ ප්‍රශ්න දුරු කරගන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඔබට වෙනදා වගේම බොහොම සතුටින් ඉන්න ලැබේවි. විශේෂයෙන්ම වෙනත් අයට ඔබ දෙදෙනාගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ දෙන්න එපා. නැත්නම් ඔබට ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරි වේ. මාසයේ අග වෙද්දී සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී ආහාර පාන ගන්න විට බොහොම ප්‍රවේශම්ව කටයුතු කරන්න. විශේෂයෙන්ම දියවැඩියා වැනි රෝග තත්ත්වයන් තියෙන අය ගොඩාක් පරිස්සමින් කටයුතු කරන්න. ඒ වගේම තමයි එවැනි රෝග තත්ත්වයන් තිබෙන අයට රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා පැණි රස ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිනෝ වගේම රියපදවන අයත් ගොඩක් ප්‍රවේශම් වුණොත් වඩාත්ම හොඳයි. රිය අනතුරු වගේ දේවල් වෙන්න ඉඩ කඩ වැඩි. ඔබ රියපද වෙද්දී ගොඩාක්ම කල්පනාකාරී වෙන්න. මොකද වැරදිලාවත් වෙන වෙන දේවල් සිතාලමින් ඒ වැඩ කටයුතු කරන්න එපා. ඒ වගේම සමස්තයක් වශයෙන් බැලුවොත් කටක ලග්න හිමියන්ට මෙම ජුනි මාසය මිශ්‍රඵලදායක මාසයක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සඳුදා දවස හෝ සෑම දිනක වුණත් කමක් නැහැ. සමන් දෙවියන් වෙනුවෙන් දවසේ වැඩ කටයුතු ආරම්භ කරනකොට මතක් කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන අනිවාර්යෙන්ම මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් විදිහට සලකන්න පුළුවන්. අපේ මේ සූදානම 2020 ජුනි මාසයේ රවි ලග්නාධිපති වූ සිංහ ලග්න හිමිය ඔබට කෙසේද කියලා සලකා බලන්න. ඔබ ඔබගේ කේන් සටහන අතට අරගෙන
මම මේ කියන ආකාරයට ග්‍රහයන් තියෙනවද කියලා ඉන්නවද කියලා බලන්න. ලග්නස්ථානයේ ග්‍රහයන් නැහැ. දෙවැන්නේ සඳු ග්‍රහයාද, තුන්වැන්නේ නැහැ, හතරවැන්නේ නැහැ, පස්වැන්නේ කේතු ග්‍රහයාද, හයවැන්නේ ශනි ගුරු ග්‍රහයාද, හත්වැන්නේ කුජ ග්‍රහයාද, අටවැන්නේ ග්‍රහයන් නැහැ, නවවැන්නේ ග්‍රහයන් නැහැ, දහවැන්නේ රවි සිකුරු ග්‍රහයාද, 11වැන්නේ රාහු බුධ ග්‍රහයාද රැඳී සිටිමින් තමයි මෙම මාසය ඔබට උදා වෙන්නේ. ඉතින් මේ ජුනි මාසය ඔබට සුවිශේෂ වූ මාසයක් විදිහට සලකන්න පුළුවන්. ඔබගේ පලාපල විස්තරයන් ගැන කතා කරන්නට පෙර මට හිතුණා ඔබ මොන වගේ කෙනෙක්ද කියලා කතා කළම පටන් ගත්තොත් හොඳයි කියලා. සිංහ ලග්න හිමියන් සාමාන්‍යයෙන් ගොඩාක්ම ශක්තිමත් වගේම ගොඩාක් සංවේදී පුජ්‍යලයන්. ඕනෑම කෙනෙකුට උදව් කරන්න ලැබුණොත් ඔබ කිසිම වෙලාවක දෙවරක් හිතන්නේ නැහැ, ඔබ ඒ දේ කරලමයි නවත්වන්නේ. ඒ වගේම තමයි, නමුත් ඔබ සමහර අවස්ථාවන් වලදී වෙනත් අයට උදව් කරන්න ගිහින් ඔබ ප්‍රශ්න පවා ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඔබ ඔබගේ දුර්වලතාවයක් විදිහට ඒ සලකන්න පුළුවන්. ඒ වගේම ඔබ දෙයකට කවදාකවත් පසුතැවෙන පුජ්‍යලයෙක් නෙවෙයි. මොකද ඔබ කවුරුත් කියන කරන දේවල් නිසා ඔබ කරන කියන දේවල් වෙනස් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි අපි මේ තොරතුරුත් එක්ක ඔබ සිංහයෙක් වගේ පුජ්‍යලයෙක්. ඉතින් සිංහ ලග්න හිමියන් නිතරම ඍජු කෙලින් දේවල් කතා කරන්න හරි කැමති. ඉතින් අපි මෙවැනි විස්තරත් එක්ක අපි බලමු 2020 ජුනි මාසය ඔබට කොහොම බලපායිද කියන එක. මේ ජුනි මාසය ඔබගේ ආර්ථිකම වශයෙන් බොහොම සුබදායක මාසයක්. ඔබට ධනලාභ හිමි වෙනා වගේම ඔබගේ අනවශ්‍ය වියදම් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන මාසයක්. ඒ වගේම තමයි ඔබට සුදුසු ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ යම් අවස්ථාවක ඔබගේ මූල්‍ය කළමනාකරන ඔබ අනවශ්‍ය දේවල් වලට වියදම් කිරීම නවත්වන්න. මාසයේ අගදී අනවශ්‍ය වියදම් වැඩි වුණොත් එහෙම ඔබට ආර්ථිකයට තර්ම බලපායි. නමුත් ඉතින් මාසයේ අවසාන භාගයේ වන විට ඔබට ආර්ථිකයේ වශයෙන් සුබදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රැකියා කටයුතු කරන අයට මේ මාසේ ගොඩක් සුබයි. ගොඩක් අය කැපවීමෙන් බුද්ධිමත්ව රැකියා කටයුතු කරනවා වගේ. මේ නිසා ඔබ හිතුවවත් නැති අයගෙන් ඔබට ප්‍රශංසා හිමි වේ. ඔබගේ වැඩ කටයුතුද අනිවාර්යෙන් අගය කරනවා වගේම මාසයේ අග ඔබගේ රැකියාවේ අලුත් දියුණුවක් ප්‍රගතියක් ලැබෙනවා. ඔබ අලුතෙන් රැකියාවක් බලාපොරොත්තුෙන් සිටිය කෙනෙක් නම් ඔබ බලාපොරොත්තු වුණා වගේම ඔබට ගොඩක් හොඳ රැකියාවක් අනිවාර්යෙන්ම හිමි වේවි. ව්‍යාපාර කරන අයට මෙම මාසයේ ගොඩක් සුබයි. වගේම ඔබගේ ව්‍යාපාරයේ නම වෙනස් කරන්න බලාපොරොත්තුෙන් සිටියා නම් ඒ කරන්න මේ මාසේ ගොඩක් හොඳයි. ඔබ ඒ දේ කරත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් බොහොම සුබදායකයි. වගේම ඔබට ඔබගේ මිතුරන්ගෙන් යම් යම් සුළු බාධක ඇති වෙන්න පුළුවන්. වෙනත් දේවල් වලට හිත යොමු වෙනවා වගේ. මේ නිසා වෙනත් දේවල් වලට හිත යොමු නොවී වැඩ කටයුතු කරන්න, අනවශ්‍ය දේවල් වලට අවධානය දෙන්නේ නැතුව පාඩම් වැඩ කටයුතු කරන්න, අධ්‍යාපන කටයුතු කරන්න, එයින් ඔබගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. පවුල සමග ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා පවුලේ අය සමග ගොඩක් සතුටින් සමගියෙන් කාලය ගත කරන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. බාල සහෝදර සහෝදරියන්ගෙන් ඔබට අනිවාර්යෙන්ම සහයෝගය ලැබෙනවා. වගේම සිංහ ලග්නයෙන් උපන් දරුවන් ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න, සුළු තුවාල ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. වගේම ඒ නිසා ගොඩක් අවධානයෙන් දරුවන් සම්බන්ධව වැඩ කටයුතු කරන්න. ආදරවන්තයින් අතර ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්, වාද විවාද ඇති වෙලා තරහ යන ගතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එම තරහව පාලනය කරගැනීමෙන් කටයුතු කරන්න. නැත්නම් ඔබ දෙදෙනා යම් යම් ගැටලු වලට, අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉඩකඩ තිබෙනවා. දෙයක් කියන්න කලින් ගොඩක් හිතන්න, නැත්නම් ඔබට පසුතැවෙන්න සිදු වේවි. මාසයේ අග ඔබට තරහ යන ගතිය නැති වෙලා යනවා වගේම එතකන් ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. එතකොට ඔබට අනාගතයේදී පසුතැවෙන්න වෙන එකක් නැහැ. ඔබගේ කටයුතු සාර්ථක කරගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඔබගේ ආදරණීයයන් සමග වෙනදා වගේම ආදරෙන් ඉන්න පුළුවන් මාසයක්. ඔබ කරන සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරුගෙන්, සහකාරියෙන්, බිරිඳගෙන්, ස්වාමියාගෙන් ඔබට අනිවාර්යෙන්ම සහයෝගය ලැබේවි. එයින් ඔබ දෙදෙනාගේ බැඳීම තව තවත් ශක්තිමත් වේවි, වැඩි වේවි. ඔබ දෙදෙනාට මේ ජුනි මාසය ගොඩක් ආදරෙන් සතුටින් කාලය ගත කරන්න පුළුවන් බව පෙනෙන්නට තිබෙනවා.
මාසය මැද මානසික පීඩා නැත්තම් ඔළුව ඇස ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් වගේම ඒ නිසා ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සීතල ආහාර පාන ගන්න අයට බොහොම ප්‍රවේසම් වෙනවා වගේම සෙම් ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. සමස්තයක් වශයෙන් බැලුවට පස්සේ සිංහ ලග්න හිමි ඔබට මෙම මාසය මිශ්‍ර ඵලදායක මාසයක්. ඉතින් ඒ වගේම ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ඉරිදා දිනක ඔබ ඉරිදා දිනක නැත්නම් ඔබට පුළුවන් සතියේ සෑම දිනක හෝ ඊශ්වර දෙවියන් වෙනුවෙන් දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දෙවිය ඊශ්වර දෙවියන් මතක් කර සිහි කර දවසේ වැඩ කටයුතු වරඹන්න ඔබට බොහෝ සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ නිතරම මෙම මාසය තුළ උත්සාහ කරන්න යම් කෙනෙකුට යමක් දෙන්න ඔබ නැති බැරි කෙනෙකුට දෙයක් දෙන්න උත්සාහ කරන්න ඔබට ඒ දෙන දවසක දෙන දෙන්න වඩාත්ම සුදුසු දවස වෙන්නේ ඉරිදා දිනේ. ඉතින් එවැනි දේවල් වලින් ඔබට යම් යම් සුළුසුළු අපල තත්ත්වයන් තිබෙනවා නම් එම තත්ත්වයන් निराකරණය කරගෙන අඩු කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. මේ කන්‍යා ලග්නය ගැන කතා කරනකොට මෙය සුවිශේෂ වූ ලග්නයක්. මොකද ඔබගේ ලග්නාධිපති මේ මාසේ ආරම්භ වෙන්නෙම රැකියා ස්ථානයේ බලවත් වෙලා. ඉතින් ඒක නිසා බොහොම සුබදායක ග්‍රහ පිහිටීම් කීපයක්ම තිබෙන මාසයක්. මම මේ කියනකොට ඔබ ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න අතට අරගෙන බලන්න මේ විදියට ග්‍රහචාරය ඔබගේ පිහිටනවද කියන එක. සඳු ග්‍රහයා ලග්නස්ථානයේ දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ නැහැ, හතරවැන්නේ කේතු ග්‍රහයාත්, පස්වැන්නේ ගුරු ශනි යෝගයක් එක්ක තියෙනවා. ඒ වගේම තමයි හයවැන්නේ කුජ ග්‍රහයාත්, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ රවි සිකුරු ග්‍රහයාත්, දහවැන්නේ බුධ රාහු ග්‍රහයාත්, 11 වැන්නේ නැහැ, 12 වැන්නේ නැහැ. මේ ආකාරයෙන් තමයි ඔබට මෙම ජුනි මාසයේ ආරම්භ වෙන්නේ. ඉතින් ජුනි මාසය ගැන කතා කරනා වගේම ඔබගේ ශරීරය ගැන නැත්තම් ඔබගේ සිතුම් පැතුම් ගැන කතා කරොත් එහෙම කන්‍යා ලග්න හිමියන් බොහෝම ක්‍රියාශීලී පුද්ගලයන්. ඒ වගේම තමයි ඒ නිසා ඔබ ඕනෑම කාර්යයක් ගොඩක් සාර්ථක විදියට අවසන් කරන්න උත්සාහ කරනවා. නමුත් ඔබ ටිකක් කලබලකාරීව කටයුතු කරන නිසා සමහර අවස්ථාවන් වලදී ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ සියලුම කාර්යයන් ඉක්මනින් වගේම ගොඩක් කල්පනාවෙන් කරන්න පුරුදු වෙන්න. ඔබ මොකද බුධ ග්‍රහයට අයත් කන්‍යා ලග්නය කියලා කියන්නේ බොහොම බුද්ධිමත් ලග්නයක්. ඒ වගේම තමයි ඔබට එන්න තියෙන ප්‍රශ්න බොහෝ දුරවල යන මාසයක් විදියට මෙම මාසය හඳුන්වන්න පුළුවන්. අපි ඉතින් ලග්න පලාපල ගැන කතා කරනකොට බොහෝ ග්‍රහමාරු කිහිපයක්ම මෙම මාසය තුල සිදු වෙනවා. ඒ වගේම තමයි බොහෝම වැදගත් සිදුවීම් කිහිපයක් ඔබට සිදු වේවි. ඉතින් අපි මේ ජුනි මාසය ගැන කතා කරොත් එහෙම ඔබගේ ආර්ථිකමය වශයෙන් බොහොම සුබයි. ඔබට හදිසි ධනලාභ හිමි වෙන්න පුළුවන්. මාසයේ මුල ටිකක් වියදම් අධික වේ. නමුත් මාසයේ මැද වෙද්දී ඔබට ප්‍රවේශමින් මුදල් පරිහරණය කරගෙන අනාගතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. මුදල් ඉතුරු කර ගැනීමට ඔබට වාසනාව අනිවාර්යෙන් ලැබෙනවා. වගේම රැකියා කරන අයට මෙම මාසය ගොඩක් සුබයි. රැකියාවේ අලුත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම මාසයේ අග උසස් වීම ලැබෙන්න ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබ කරන සියලුම කාර්යයන් ගොඩක් උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න ඔබ උත්සාහ කරනවා වගේම ඔබට කරන්න ශක්තිය තියෙනවා. ඒයින් ඔබට ගොඩක් ප්‍රශ්න දුරවල හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වගේම පුංචි පුංචි ප්‍රශ්න දුරවල යාවි. නමුත් ටික දවසකින් ඔබට ඔබගේ රැකියාමය වශයෙන් ඔබගේ මේ මාසයේ අවසාන භාගය වෙන විට රැකියා වශයෙන් යම් යම් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන හිටිය කෙනෙක් නම් ඔබට බොහොම සුබයි. ඔබ බලාපොරොත්තු වුණා වගේම ඔබට ගොඩක් හොඳ රැකියාවක් අනිවාර්යෙන්ම හිමි වෙයි. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට මේ මාසය පුරාම ගොඩක් සුබයි. ව්‍යාපාර කරන අයටත් මෙම මාසය බොහොම සුබයි. වගේම ඔබගේ ව්‍යාපාරය ගොඩක් දියුණුවෙන් දියුණුවට පත් වේවි. මාසයේ මැද වෙන විට ඔබට ධනලාභ අනිවාර්යෙන්ම හිමි වෙනවා. වගේම ව්‍යාපාර වැඩ කටයුතු නිසා ඔබට දුර ගමන් කෙටි ගමන් යන්න සිදු වෙනවා.
ඔබ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන කෙනෙක් බලාපොරොත්තුවක් තිබෙන කෙනෙක් නම් මෙම මාසයේ අලුතෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න ගොඩක් සුබයි. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට පාඩම් කරන්න පොඩ්ඩක්වත් හිතෙන එකක් නැහැ. හැබැයි ඔබගේ පවුලේ අය සමග සතුටින් විනෝදයෙන් ඉන්න ඔබගේ හිත දෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ පාඩම් වැඩ කටයුතු වලට උනන්දු වෙන්න නැත්තම් ඉගෙනීමේ කටයුතු වලට ටිකක් බාධක ඇති වෙන්න පුළුවන්. පවුලේ අය අතර ගොඩක් සතුටින් කාලය ගත කරන්න ඔබට අනිවාර්යම අවස්ථාව ලැබෙන හින්දා ඔබ නිතර ඔබගේ අධ්‍යාපන කටයුතු කරන අයෙක් නම් ඔබ ඒ පැත්තට අවධානය යොමු කරන්න. සහෝදරයන් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා ගොඩක් සතුටින් සාමයෙන් ඉන්න පුළුවන්. මාසේ මැද නෑදෑ හිත මිතුරන් නිසා පවුලේ අය අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා වගේ මේ නිසා කවුරු මොනව කිව්වත් ඒ විශ්වාස කිරීමෙන් වළකින්න. එතකොට ඔබට ඇති වෙන්න තිබෙන ප්‍රශ්න ගොඩක් නැති වෙලා යාවි. ඔබ තනිකඩ අයට මෙම මාසේ ගොඩක් හොඳ සුබ කෙනෙක් අනිවාර්යෙන්ම මුණ ගැහෙනවා. ඔබ ආදරය ප්‍රකාශ කරන කලින් ටිකක් හිතන්න නැත්තම් ඔබට පසුතැවෙන්න සිදු වෙන්න පුළුවන්. ඕනෑම තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා. ආදරවන්තයින් අතර මතභේද නිසා රණ්ඩු ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඔබගේ ප්‍රේමවන්තය ප්‍රේමවන්තයා අතර ඔබ පළමුවෙන්ම ආදරය කරන කෙනාව තේරුම් අරගන්න. ඒ වගේම තමයි ඔහු හෝ ඇයට ඔබ ගැන තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න. එතකොට ගොඩක් ප්‍රශ්න දුරු වේවි. ඒ වගේම තමයි ඔබ කරන්න ඕන දෙයක් ඔබගේ ඉවසීම. ඔබට ඒක උප්පත්තියෙන්ම තියෙන කෙනෙක්. ඒ නිසා ඔබ යම් ප්‍රශ්නයක් විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබ දෙදෙනාට වෙනදා වගේම ආදරයෙන් ඉන්න ලැබෙනා වගේම මාසේ මුල තරමක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න මාසේ මැද වෙද්දී අවසානයේ වෙද්දී ඔබට ප්‍රශ්න දුරු වෙලා යාවි. ඔබ දෙදෙනාට වෙනදාට වගේම ආදරෙන් සතුටෙන් කාලය ගත කරන්න අනිවාර්යෙන් ඉඩකඩ ලැබෙනවා. ඔබ කරන කියන කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරුගෙන් සහකාරියගෙන් බිරිඳගෙන් ස්වාමියාගෙන් ඔබට උදව් ලැබේවි. දෙදෙනාගේ බැඳීමත් ගොඩක් ශක්තිමත් වෙනවා වගේම ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම ඔබ මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි බඩ නැත්තම් කොණ්ඩ ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්නට ඉඩකඩ තිබෙන නිසා ඔබ ආහාර පාන ගැනීමේදී ප්‍රවේසම් සහගතව වැඩ කටයුතු කරන්න. සමස්තයක් වශයෙන් බැලුවොත් එහෙම කන්‍යා ලග්න හිමි ඔබට මෙම ජුනි මාසය බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට පුළුවන්කමක් තිබෙනව නම් බදාදා දිනක ඔබ ඔබගේ විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න නැත්නම් ඔබට මාසයේ පුරාම විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න පුළුවන්. ඔබගේ රැකියා කටයුතු ඔබගේ පුජ්‍යලික ජීවිතයේ සෑම දෙයක්ම ඔබට සාර්ථක වේවි. අපි මේ සූදානම් වන්නේ තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා ලග්නය ගැන කතා කරන්නට පෙර ඔබගේ කේන් සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට වම් පැත්තට ගනිනකොට මේ ආකාරයට ග්‍රහයින් පිහිටා තිබේදයි කියන එක බලන්න. ලග්නස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ කේතු ග්‍රහයාද, හතරවැන්නේ ගුරු ශනි ග්‍රහයින්ද, පස්වැන්නේ කුජ ග්‍රහයාද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ රවි සිකුරු ග්‍රහයින්ද, නමවැන්නේ බුධ රාහු ග්‍රහයින්ද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ සිතට අධිපති සඳු ග්‍රහයාද ඉඳිමින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඔබේ මෙම මාසය ගැන කතා කරනකොට අපට ඔබගේ චරිත ලක්ෂණ, දේහ ලක්ෂණ පිළිබඳව කතා කරොත් හොඳයි කියලා හිතුණා. විශේෂයෙන්ම තුලා ලග්න හිමි ඔබ වෙනත් අයගේ හැඟීම් වලට ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්. මොකද ඔබගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහය. නමුත් ඔබ ඔවුන්ගේ හැඟීම් වෙනත් අය ඉදිරියේ කවදාවත් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ නිතරම වෙනත් අය ගැන හිතන නිසාම ඔබට ඔවුන්ට සමාජයෙන් ගොඩක් අය ගෞරවය ආදරය ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබේ තුලා ලග්න හිමියන් බොහොම හිත හොඳ පුද්ගලයන්. වෙනත් අයට උදව් කරන්න ගියොත් ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ ඔබ ඒ ගැන මූලිකත්වය අරගෙන කටයුතු කරන. එහෙම අපි කතා කරනකොට අපි මේ මාසේ විශේෂ ග්‍රහමාරු කිහිපයක් සිදු වෙනවා. ඒ නිසා ග්‍රහමාරු වල බලපෑම ඔබට වැඩි. මොකද ඔබගේ ලග්නාධිපතිගේ විශේෂ ග්‍රහමාරු කිහිපයක් වගේම විශේෂ ග්‍රහමාරු කීපයක් මෙම මාසය තුළ විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ මාරුවක්,
ඒ වගේම තමයි සඳු ග්‍රහයා ගමන් කරන ආකාරයත් එක්ක ඔබට බොහෝ පලාපලයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ මාසයේ ජුනි මාසයේ කොහොමද කියන එක කතා කරොත් එහෙම ඔබට ධනලාභ අනිවාර්යෙන් හිමි වේවි. ඔබට දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වෙන්න පුළුවන් වගේම මාසයේ මැද ටිකක් තරමං වියදම් අධික වෙයි. නමුත් ඔබගේ ආර්ථිකය හොඳ නිසා ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන එකක් නැහැ. මාසයේ මුල රැකියා කරන අයට ටිකක් මානසික පීඩන තත්වයන් වැඩි වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඔබට ඔබගේ රැකියාව කරන්න හිත දෙන එකක් නැහැ. නමුත් ඔබගේ සියලුම ප්‍රශ්න රැකියාවේ වැඩ කටයුතු කර යම් අයුරකින් සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා මාසයේ අවසාන භාගය වෙන විට. ඒ වගේම තමයි ඔබට රැකියාවේ ගොඩක් දියුණුවක් ලැබෙන්න පුළුවන් මාසයක්. විශේෂයෙන්ම සතුරන්ගේ ප්‍රවේශම් වෙන්න මොකද ඔවුන් ඔබට ප්‍රශ්න ඇති කරන්නද ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔවුන් ගැන බොහොම අවධානයෙන් වැඩ කටයුතු කරන්න. එවිට ඔබට ප්‍රශ්න ඇති කරන්න ඉඩකඩක් ලැබෙන එක නැහැ. ව්‍යාපාර කරන අයට මෙම ජුනි මාසය බොහොම සුබදායක මාසයක්. ධනලාභ හිමි වෙනවා වගේම සුළු ප්‍රශ්න ඇති වෙන්නේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් දෙයක් කරන්න කලින් දෙවරක් සිතලා බලලා ගොඩක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. එතකොට බොහෝ ප්‍රශ්නයන් निराකරණය කරගන්න පුළුවන්. අලුතෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ මාසේ අග ගොඩක් සුබයි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. නමුත් මාසයේ අග ඒ සියලුම ප්‍රශ්න අඩු වේවි. ඉගෙන ගන්න අයට මාසයේ මුල ටිකක් පාඩම් කරන්න හිත දෙන එක නැහැ. නමුත් මාසයේ මැද ඔබ සියලුම පාඩම් වැඩ කටයුතු හොඳින් කරගෙන ඉන්න බව පෙනෙන්නට තිබෙනවා. ඔබට අලුත් විෂය ඉගෙන ගන්නත් ඔබගේ හිත යොමු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම පිටස්තර පුජ්‍යලෙන් විශ්වාස කිරීම නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තමයි ඒ නිසා නිවසේ රණ්ඩු ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. වගේම පිටස්තර අය විශ්වාස කිරීමෙන් වැළකී සිටින්න. ඕනෑම ප්‍රශ්නයක් පවුලේ අය සමග කතා බහ කරලා විසඳ ගන්නවා වගේම එයින් ඔබගේ නිවසේ ඇතිවෙන්න තියෙන ප්‍රශ්න නැති වෙලා ඔබට සතුටෙන් සමගියෙන් ඉන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. තනිකඩ අය ගොඩක් හොඳ මංගල යෝජනා ලැබෙනවා වගේම නමුත් ඔබ තීරණයක් ගන්න කලින් ගොඩක් හිතන්න. ඔබ ගන්න තියෙන්නේ ඔබ කතා කරන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේම තමයි ඔබට නැත්තම් බොහෝ පසුතැවීම් වලට මෙම මාසයේ අවසාන භාගයේ වේවිට ලක් වෙන්න ඉඩ කඩ පවතිනවා. තවත් සුවිශේෂී කාරණාවක් තමයි ආදරවන්තයින් අතර නැත්තම් ප්‍රේමවන්තයින් අතර වෙනත් අයකු නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දෙදෙනා අතර ප්‍රශ්න වලක්වා ගැනීමට ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කරනා වගේම ඔබ දෙදෙනාගේ ආදරයේ මැද්දට වෙනත් අයෙකුට එන්න ඉඩ කඩ දෙන්න එපා. එහෙමනොත් එහෙම ප්‍රශ්න ඇති වෙයි. මේ ඔබගේ විවාහ ජීවිතයටත් බලපාන්න පුළුවන්. පළමුවෙන්ම ආදරය කරන කෙනාව විශ්වාස කරන්න, ඔබගේ ස්වාමියාව බිරිඳව විශ්වාස කරන්න, ඔබ දෙදෙනා විවෘතව කතා බහ කරලා එන ප්‍රශ්න විසඳ ගන්න. එතකොට ඔබට ඔබගේ ආදරය වගේම පෞල් ජීවිතය රැක ගන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙන ඒ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි දෙයක් කියන්න කලින් ගොඩක් හිතලා කතා බහ කරන්න, ඔබගේ කට ප්‍රවේශම් කරගන්න. නැත්තම් ඔබට රණ්ඩු වෙන්න ඉඩ කඩ පවතිනවා වගේම මාසයේ අග සියලුම ප්‍රශ්න දුරු වෙලා යාවි. ඒ වගේම තමයි ගොඩක් ඉවසීමෙන් කටයුතු කරනවා වගේම ඔබට ඉවසීමෙන් කටයුතු කළොත් බොහෝ ප්‍රශ්න වෙනදා වගේම ආදරෙන් සමගියෙන් විසඳගෙන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරුවා සහකාරයාගේ සහය අනිවාර්යයෙන්ම ලැබෙනවා. තව දෙයක් මතක් කරන්න ඕන, පපුව ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. සුළු රියානතුරු ඇති වෙන ඔබ විශේෂයෙන්ම ඔබ රියපදවන කෙනෙක් නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ගොඩක් කල්පනාවෙන් රියපදවන පුරුදු වෙනවා වගේම සමස්තයක් වශයෙන් බැලුවොත් ඔබට මෙම මාසය මිශ්‍රඵලදායකයි. ඒ වගේම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මෙය සිකුරාදා දිනක හෝ මාසය පුරාවටම කළත් කමක් නැහැ. පත්තිනි මෑණියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබට දවස ගානේ බැරි නම් සතියට එක දවසක් සිකුරාදා දින පමණවත් එය වැඩ කටයුතු කරන්න. ඔබට අනිවාර්යෙන් මෙම මාසය සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපේ මේ සූදානම වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්නය ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන දේවල් කේන්ද්‍ර සටහන තුල තියෙනවද කියන එක බලන්න. වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්න ස්ථානයේ
මේ වෙලාවේ මේ ජුනි මාසයේ ආරම්භ වන අවස්ථාවේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ කේතු ග්‍රහයාද, තුන්වැන්නේ ගුරු ශනි ග්‍රහයාද, හතරවැන්නේ කුජ ග්‍රහයාද, ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයාද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ රවි සිකුරු ග්‍රහයාද, හය අටවැන්නේ බුධ රාහු ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ සඳු ග්‍රහයාද, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මෙම මාසයේ ආරම්භයේදී ඔබගේ ගෝචර ගමන තිබෙන්නේ. ඉතින් අපි ඔබගේ ගෝචර ගමන ගැන කතා කරනවා වගේම මට හිතුණා මේ වෙලාවේ ඔබගේ නැත්තම් ඔබගේ චරිත ලක්ෂණ ගැන කතා කරන්න. ඉතින් වෘශ්චික ලග්න හිමියන් ඔබට ඔබ හිතේ තියෙන දේ කාටවත්ම කියන අය නෙවෙයි. බොහොම හැම දෙයක්ම හිතේ තද කරගෙන ඉන්න පුජ්ජලින්. ඒ නිසා සමහර අවස්ථාවන් වලදී වෙනත් අය ඔබව වැරදියට වටහා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබගේ ජීවිතයේ නොයෙකුත් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා වැඩි. ඒ නිසා නිතරම විවෘතව කතා බහ කරලා ඉන්න පුරුදු වෙන්න. මොකද ඒට හේතුව ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය කියන්නේ සාමාන්‍ය දරන දඩු හිතක් තිබෙන කෙනෙක්. ඒ වගේම තමයි එතකොට ඔබට වෙනත් අය වැරදියට වටහා ගන්නේ නැතිව ඉන්න පුළුවන් කඩ ලැබේ. ඔබට මෙම ජූලි මාසයේ විශේෂ ග්‍රහමාරු කීපයක් සිදු වුණා. ඒ වගේම සිදු වෙච්ච ග්‍රහමාරු තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි බලමු ජූනි මාසයේ ඔබට කොහොම බලපායිද කියන එක. ආර්ථිකමය වශයෙන් ගන්නකොට සාමාන්‍ය විදියටම ආර්ථික කටයුතු ඔබට ආදායම් ලැබෙවි. නමුත් වියදම් පාර්ශ්වය ගොඩක් අධික වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඉතුරුවක් කරගන්න බැරි වෙන මාසයක් විදියට මෙම මාසය පෙනෙන්න තිබෙනවා. ඔබ මානසික පීඩන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දෙයක් මිලදී ගන්න විට ටිකක් හිතන්න දැන් මිලදී ගැනීම අවශ්‍යමද කියන එක. ඉන් පසුව ඒ දේ මිලදී ගන්න. ඒ වගේම තමයි අවශ්‍ය දේවල් පමණක් මිලදී අරගෙන මුදල් පරිසමෙන් පරිහරණය කරන්න. ඔබට එසේ එහෙම කරොත් මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් තාක් දුරට ඇති වෙන්න තියෙන ආර්ථික අපහසුතා මර්ධනය කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙන්නේ අර මම ඉස්සෙල්ලදී කියපු විදිහට වැඩ කටයුතු කරොත්. නොදන්න අයට මුදල් දීමෙන් අනිවාර්යයෙන්ම වැළකී සිටින්න. නැත්තම් ඔබව රැවටීම් වලට මුලාවේ වැටීම් වලට වෙන්න ඉඩකඩ වැඩි. ඔබ දෙන මුදල් ඔබට ආපසු ලැබෙන එකක් නම් නැහැ. ඒ වගේම තමයි ඔබ කිසිම කෙනෙක් සමග මෙම මාසයේ ගනුදෙනු කිරීමෙන් වළකින්න ඔබට අත්‍යවශ්‍යම දේවල් හැරුණු කොටගෙන. ඒ වගේම තමයි රැකියා කරන අය රැකියාවෙන් මාරුවීමක් බලාපොරොත්තුවෙන් සිටියනම් වෙනත් අලුත් රැකියාවක් හොය හොයිටියනම් මේ ජූනි මාසෙම බලාපොරොත්තුවන් ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි බලාපොරොත්තු වුණා වගේම ගොඩක් හොඳ රැකියාවන් ඔබට ලැබේවි. ඔබගේ රැකියාවේ අලුත් දියුණුවක් දක්නට ලැබෙනා වගේම රැකියාවේ ප්‍රශ්න ඇති කරන්න බැලුවත් ඔබ සතුරන් පරාජය කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම තමයි රැකියා කරන අයට මෙම මාසයේ ගොඩක් සුබයි වගේම ඔබ කරන කියන රැකියා ස්ථානයේ ප්‍රශංසාවයන් ගෞරවයන් ඔබට හිමි වේවි. ව්‍යාපාර කරන අයට සාමාන්‍ය විදියටම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වගේම දුර ගමන් කෙටි ගමන් යන්න ඔබට අනිවාර්යෙන් අවස්ථාව ලැබේවි. ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියනම් මෙම මාසය තුල අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් තරමක් වැළකී සිටින්න. නැතිනම් ඔබට පාඩු අලාභානි සිදු වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට පාඩම් වැඩ කටයුතු අධ්‍යාපන වැඩ කටයුතු කරන්න හිත දෙන එකක් නැහැ. ගොඩක් අවධානයෙන් උනන්දුවෙන් පාඩම් වැඩ කටයුතු කෙරුවොත් ඔබට ඉගෙනීමේ කටයුතු වලින් ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් සමග මතභේද ඇති වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් සමග රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගොඩක් තරහ යන ගතිය වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබ ගොඩක් ඉවසීමෙන් ඒ රණ්ඩු වාද විවාද මගහැරලා ඉන්න මාසේ අග වෙද්දී සියලුම ප්‍රශ්න දුර වෙලා යනවා. ඔබ තනිකඩයක් නම් ඔබට ගොඩාක් හොඳ ලස්සන කඩවසම් බුද්ධිමත් කෙරෙක් හම්බ වේවි. ප්‍රමාද නොවී ඔබගේ ආදරය සම්බන්ධ තීන්දු තීරණ ගන්න. නැත්තම් ඔබට අනාගතයේදී යම් යම් පසුතැවීම් වලට ලක් වෙන්න පුළුවන්. ආදරවන්තයින් අතර සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් මාසයේ අග සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබට සාර්ථකව ජීවිතය ගත කරන්න පුළුවන්. ආදරෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මුළු ජූනි මාසෙම ගොඩක් සුබයි වගේම එකිනෙකා සමග ගොඩක් කාලය ගත කරන්න ඔබට ඉඩකඩ ලැබේ. ඒ නිසා දෙදෙනාගේ බැඳීම් ගොඩක් ශක්තිමත් වෙනවා වගේම ඔබ දෙදෙනා අතර ප්‍රශ්න තිබුණා නම් මේ ප්‍රශ්න ඔබ දෙදෙනා විරුද්ධව කතා කරන්න. විරුද්ධව කතා කරලා විසඳ ගන්න උත්සාහ කරන්න. එහෙම කරොත් ඔබට
සතුටින් සමගියෙන් මෙම මාසය තුළ ඉන්න ඉඩ කඩ ලැබෙනවා. ඔබ රියපදවන කෙනෙක් නම් ගොඩාක් ප්‍රවේසම් වෙන්න කල්පනාකාරී වෙන්න ඔබට හදිසි අනතුරු රියානතුරු ඇති වෙන්න ඉඩ කඩ වැඩි. ඒ වගේම තමයි කන ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වීමත් වැදගත් වෙනවා. සමස්තයක් විදිහේ වශයෙන් බැලුවොත් එහෙම වෘශ්චික ලග්න හිමියන්ට ඔබට මෙම මාසය මිශ්‍ර ඵලදායක මාසයක්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මාසයේ සෑම දිනකම හෝ අඟහරුවාදා දිනක කතරගමේ දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න අනිවාර්යෙන් ඔබට මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන්. අපේ මේ සූදානම ධනු ලග්නය ගැන කතා කරන්න. ධනු ලග්නය ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහයා. මෙම කාල සීමාව තුරු ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා යෝගව තමයි රැඳී සිටින්නේ. ඉතින් ඒ නිසා ඔබට සුවිශේෂ වූ මාසයක්. ධනු ලග්නය ගැන කතා කරනකොට ඔබ ඔබගේ කේන් සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහයන් සිටිනවද කියලා බලන්න. ලග්නස්ථානයේ කේතු ග්‍රහයාත්, දෙවැන්නේ ගුරු ශනි ග්‍රහයාත්, තුන්වැන්නේ කුජ ග්‍රහයාත්, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ සිකුරු රවි ග්‍රහයාත්, හත්වැන්නේ බුධ රාහු ග්‍රහයාත්, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ නැහැ, දසවැන්නේ සඳු ග්‍රහයාත්, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබට මෙම මාසය උදා වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ගෝචරය ගමන ගැන කතා කරනකොට ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ ගුරු ශනි යෝගයකින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම මාසය ඔබට සුවිශේෂ මාසයක්. මොකද සිකුරු රවි ග්‍රහය හයවැන්නේ ඉන්නෝ වගේම බුධ රාහු ග්‍රහය ඔබගේ විවාහ ස්ථානයේ ආදරය සම්බන්ධව කියන ස්ථානයේ හත්වැන්නේ රැඳී සිටිනවා. ඉතින් අපි ඒ ගැන කතා කරනෝ වගේම ඔබගේ චරිත ලක්ෂණ ගැන කතා කරොත් ධනු ලග්න හිමියන් ඕනෑම කාර්යයක් කරන්න පටන් ගත්තොත් ඒ මොන බාධකාවත් ඔවුන් එම කාර්යය කරලමයි නවත්තන්නේ. ඒ වගේම තමයි වෙනත් අය කරන කියන දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති තරමට ඔබට හිතන දේ පමණක්ම කරන නිසා ඔබ අහංකාර ආඩම්බර කෙනෙක් විදියටයි බොහෝ අය දකින්නේ. නමුත් ඔබ ඕනෑම කාර්යයක් සිදු කරන්නේ ගොඩක් ඉදිරිය ගැන හිතලා. ඒ නිසා ඔබ ජීවිතේ මොන දේ කෙරුවත් කවදාවත් එයට පසුතැවෙන කෙනෙක් නෙවෙයි. එහෙමනම් අපි මේ මාසේ වෙන්න තියෙන ග්‍රහමාරු සහ සිදුවෙච්ච ග්‍රහමාරු බොහෝ තිබෙනවා. ඒ ග්‍රහමාරුත් එක්ක බලමු ධනු ලග්න හිමි ඔබට මෙම ජූනි මාසය කොහොමද කියන එක. ආර්ථිකයට බොහොම සුබයි. මුදල් හම්බ කරනා වගේම මුදල් වියදම් කරන්නත් ඔබ බොහොම දක්ෂයි. ඒ වගේම තමයි ඔබ ආර්ථික අපහසුතා ඇති වෙන මාසයක් නොවෙන බව තමයි පෙනෙන්න තිබෙන්නේ. අලුත් දේපළ ලබා ගැනීමට වාසනාව තිබෙන මාසයක්. දියුණුව වෙනුවෙන් මහන්සි වෙන තරම ඔබට ගින් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගේම රැකියා කරන අයට මෙම ජූනි මාසය ගොඩක් සුබයි. රැකියාවේ නව දියුණුවක් ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට ගොඩාක් හොඳ ප්‍රතිඵල හිමි වේවි. ඔබ කරන කාර්යයන් වලටත් ඔබගේ මිතුරන්ගෙන්ද ඔබට සහයෝගය ලැබේවි. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට මෙම මාසය ධනලාභ අනිවාර්යෙන්ම හිමි වෙනවා. ඔබ ව්‍යාපාරය වෙනසක් කරන්න වෙන තැනකට ගෙනියන්න බලාපොරොත්තු වෙන සිටියනම් එයටත් මෙම මාසය ගොඩක් සුබයි. එයින් ඔබට ගොඩක් දියුණු වෙන්න පුළුවන් වගේම හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු නිසා දුර ගමන් කෙටි ගමන් ලැබෙන්න පුළුවන්. එයින් ඔබට ධනලාභ ලැබේවි. ඒ වගේම තමයි ඉගෙන ගන්න ඉන්න කෙනෙක් නම් ඔබගේ පාඩම් වැඩ කටයුතු ඔබ හොඳින් කරගෙන යනවා. සුළු බාධා ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා වගේම නමුත් ඔබගේ පාඩම් වැඩ කටයුතු නිසියාකාරව කරගෙන එයින් ඔබට ඉදිරියේදී ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. යම් යම් මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් ඉන්න, නැත්තම් ප්‍රශ්න වැඩි වෙන්න ඉඩකඩ වැඩි. මාසයේ අග වෙද්දී සියලුම ප්‍රශ්න දුරවලා යන බවක් පෙනෙන්නට තිබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් ඔබට සහයෝගය නොඅඩුව ලැබේවි. සහෝදර සහෝදරියන් සමග ගොඩක් සතුටින් විනෝදයෙන් කාලය ගත කරන්න ඉඩකඩ ලැබෙනවා. වගේම ඔබ තනිකඩ කෙනෙක් නම් ඔබට ගොඩාක් ලස්සන හිත හොඳ ටිකක් අහංකාර කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. මාසය මුල
ආදරවන්තින් සාමාන්‍ය විදියටම වැඩ කටයුතු කරන්න පුළුවන් වගේම ඔබට මාසයේ මැද වැරදි වැටහීම් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඒ නිසා දෙයක් කියන්න කලින් දෙවරක් සිතන්න නැත්නම් ඔබ කියන දෙයක් නිසා ප්‍රශ්න දුර දිග යන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඔබ දෙදෙනා තරහ වෙලා තරමක් විරසක වෙන්න ඉඩ කඩ තිබෙන නිසා ගොඩක් ඉවසීමෙන් මේ ප්‍රශ්න දුරු කරගන්න උත්සාහ කරනවා වගේම ඔබ තරහින් ඉන්න වෙලාවට මේ ප්‍රශ්න මගහැරලා ඉඳලා තරහව නිවුනට පස්සේ ඔබ සමීපව සිටින කෙනා සමග විවෘතව කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න. එයින් ඔබට ජීවිතේ බොහෝ ප්‍රශ්න දුරු වෙලා යාවි. විවාහක අය අතර සැකය නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ නිසා ඔබ දෙන්න අතර ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩ කඩ පවතිනවා. මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. වෙනත් අය කියන දේවල් විශ්වාස කිරීමෙන් වැළකීලා මෙම මාසයේ වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි නැත්නම් ඔබ දෙන්න අතර ප්‍රශ්න තව තවත් තීව්‍ර වේවි වැඩි වේවි. ඒ නිසා ඔබගේ සහකරු සහකාරිය ගැන පමණක්ම විශ්වාසය තබන්න, ඔබගේ බිරිඳ ස්වාමිය ගැන ආදරවන්තයා ගැන ආදරවන්තිය ගැන පමණක්ම විශ්වාසය තබන්න. විවෘතව ආදරෙන් කතා බහ කරලා ඕනම සැකයක් දුරු කරගන්න පුළුවන්. එයින් ඔබට ඔබගේ සියලුම ප්‍රශ්න දුරු වෙලා යනවා. ඔබ දියවැඩියාව වැනි රෝග තත්ත්වයකින් පීඩා විඳින කෙනෙක් නම් සමහර විට එවැනි රෝග තත්ත්වයක් තිබෙන කෙනෙක් නම් පැණි රස ආහාර පාන ගැනීමෙන් වැළකී සිටින්න. නැත්නම් එම රෝගය වැඩි වෙන්න ඉඩ කඩ වැඩි. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වීම වැදගත් වගේම සමස්තයක් වශයෙන් බැලුවොත් ධනු ලග්න හිමියන්ට මෙම මාසයේ මිශ්‍ර ඵලදායකයි. ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණු කාරණාවක් තිබෙනවා. මෙම මාසය ඔබට මිශ්‍ර ඵලදායකයි කියන්නේ බොහෝ ග්‍රහයන් කීප දෙනෙක් වක්‍ර වෙනවා. වක්‍ර වෙලා තමයි යන්නේ. නිතරම ඔබගේ සිතට නරක සිතුවිලි එන්න පුළුවන්. ඉතින් ඔබේම සිතුවිලි පාලනය කරගන්න වගේම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මාසයේ පුරාවටම සෑම දිනයකම නාත දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න බොහොම සුබදායක කරගන්න පුළුවන් මුළු දවසම. ඒ වගේම එහෙම අපහසුතාවයක් තිබෙන කෙනෙක් ඉන්නවා නම් බ්‍රහස්පතින්දා දිනක නාත දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. එයින් ඔබට මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන්. අපේ මේ සූදානම ජූනි මාසය තුළ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට වම් පැත්තට ගෙනලා බලන්න ග්‍රහයින් කොහොමද සිටින්නේ කියන එක. ලග්නස්ථානයේ ඔබගේ ලග්නාධිපති ගුරු සහ සෙනසුරු ග්‍රහයාද, දෙවැන්නේ කුජ ග්‍රහයාද, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ රවි සිකුරු ග්‍රහයාද, හයවැන්නේ රාහු බුධ ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ සඳු ග්‍රහයාද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ ක්‍රේතු ග්‍රහයාද සිටිමින් තමයි මෙම මාසය ඔබට උදා වෙන්නේ. ඉතින් ඔබට මෙම මාසය සුවිශේෂ වූ මාසයක්. මොකද ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්නස්ථානේ ගමන් කරමින් තමයි මෙම මාසය උදා වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට එක පැත්තකින් සුබදායක ප්‍රතිඵල දෙනකොට අපි බලමු ඔබ මකර ලග්න හිමි ඔබේ ඔබට ආවේනික ගති ලක්ෂණ මොන වගේද කියන එක. මකර ලග්න හිමියන් ගොඩක් ඉක්මනින් තරහ යන අය තමයි. ඒ වගේම තමයි ඔවුන්ගේ තරහව සුළු වේලාවකින් නැති වෙලා යනවා. එවැනි පුද්ගලයන් බොහෝ දුරට මොකද ඔබ බොහොම හිත හොඳ පුද්ගලයින් ලෙස තමයි සලකන්න පුළුවන්. අසාධාරණයක් වෙනවා දැක්කොත් ඔබ කවදාවත් නිකම් බලන් ඉන්න අය නෙවෙයි. ඒ නිසා ඔබගේ ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඔබ ප්‍රශ්නවලටත් බය නැතුව මුහුණ දෙනව වගේම සාර්ථකව මුහුණ දෙනවා. මොකද මොන ප්‍රශ්නාවත් ඔබව පරාජය බාර ගන්න කැමති නැහැ. එහෙමනම් අපි මේ මාසය තුල ඔබගේ ග්‍රහ පලාපල විස්තරය ගැන කතා කරමු. ඔබට බොහෝ ග්‍රහමාරු සිදු වුණා. ඒ වගේම තමයි සිදු වෙන්න තියෙනවා. මෙම ජුනි මාසය තුල ඔබගේ ආර්ථිකමය වශයෙන් සුබදායක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. අලුත් දේපල මිලදී ගැනීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. සැප සම්පත් හිමි වෙනවා වගේම දියුණුවෙන් වෙනුවෙන් යම් යම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කරගන්න ඔබට ලැබෙනවා වගේම රැකියා කරන අයට රැකියාවෙන් අයින් වෙන්නට ඉඩකඩ ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ කරන කියන දේවල් බොහොම බුද්ධිමත් වෙන්න, බොහොම බුද්ධිමත්වම සෑම කටයුත්තක්ම විසඳ ගන්න උත්සාහ කරන්න. උත්සාහයේ තරමට ඔබට රැකියාවේ දියුණුවක් ලැබෙන්නේ නැහැ කියලා
hitenna puluwan mema maase mulama e wagema thama oba rakiya karana sthane ayata obata prashna athi karanna ida kada thibenawa e nisa rakiyawa attharinna pawa obata siduwevi oba wenath rakiyawak karanna hithagena rakiyawen ayin wenna ida kada thibenawa namuth e wage thirneyak ganna kalin oba watawak hithanna palamuwenma oba rakiyawak soya ganna in pasu rakiyawen ayin wenna eka thamai wadathma sudusu naththam obata godak pasutawenna siduwenna puluwan ව්‍යාපාර කරන අයට මේ මාසේ ගොඩාක් සුබයි. ව්‍යාපාරයේ අලුත් දියුණුවක් ලැබෙනවා වගේම ලාභ හිමි වෙනවා. ඔබ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් මතභේද නිසා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ගොඩාක් ඉවසීමෙන් කල්පනාවෙන් මේ මතභේද කතා කර දුරු කරගෙන ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. නැත්තම් ප්‍රශ්න දුර දිගි ගිහින් ව්‍යාපාරයේ පාඩු ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට මෙම මාසේ සියලුම පාඩම් වැඩ කටයුතු සාර්ථක වේවි. ඔබ අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා සාර්ථක වෙනවා. මහන්සි වෙන තරමටම ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. පවුලේ අය අතර ගොඩාක් සතුටින් කාලය ගත කරන්න ලැබෙනවා වගේම සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තිබුණා නම් මේ ප්‍රශ්න දුර වෙලා යනවා. නෑදෑ හිත මිතුරන් සමග සුළුසුළු ප්‍රශ්න ඇති වෙනවා වගේම නමුත් මාසයේ අග ඒ දේවල් දුර වෙලා යාවි. ඔබ තනි කඩේක් නම් ඔබට ගොඩාක් අහිංසක ලස්සන කඩවසම් කෙනෙක් අනිවාර්යෙන්ම ලැබේවි. ප්‍රමාද වෙන්නේ නැතුව ඔබගේ ආදරය ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න. ආදරවන්තීන් දෙදෙනා අතර කලින් ප්‍රශ්න තිබුණා නම් මේ සියලුම ප්‍රශ්න දුරු වේවි. ඔබ විවාහ වී සිටින අයෙක් නම් ඒ විදියටම ඒ ආකාරයටම සුබදායක අයුරින් සිදු වෙනවා. දෙදෙනා අතර මේ මාසේ ගොඩක් ආදරයෙන් කාලය ගත කරන්න ලැබෙනා වගේම ඔබ විවාහක පුද්ගලයන්ට සුළුසුළු ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. මෙම මාසේ අවසානය වන විට වාද විවාද ඇති වෙන්න පුළුවන්. ඔබ ඉවසන තරමට ඔබගේ ප්‍රශ්නවලට ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. වාද විවාදවලට ගොඩාක් ඉවසීමෙන් මගහැරිමින් කටයුතු කරන්න. දෙයක් කියන්න කලින් දෙවරක් සිතන්න. නැත්තම් ඔහුගේ ප්‍රශ්න ගොඩක් දුර දිග යන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඒ නිසා ඉවසීමෙන් කල්පනාවෙන් පාලනය කරගෙන ඔබගේ ජීවන සහකාරිය සහකරුවා සමග කතා බහ කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබ සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට උණ සෙම් ප්‍රතිශ්‍යා වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ රියපදවන කෙනෙක් නම් ඔන්න ඔබට ප්‍රවේසම් වෙන්න ඕන මාසයක්. ඔබ අනවශ්‍ය දේවල් කල්පනා කරමින් අනවශ්‍ය දේවල් වැඩ කටයුතු කරමින් ඔබ රියපදවණේ කරන්න එපා. ඔබට බොහෝ පීඩන තත්ත්වයන් ඇති තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ රැකියාව නිසියාකාරයව කරන්න. සමස්තයක් වශයෙන් බැලුවොත් මකර ලග්න හිමියන්ට මේ ජූනි මාසය මිශ්‍ර ඵලදායක මාසයක්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මෙම මාසයේ පුරාවටම සෑම දවසකම හෝ සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඔබගේ දවසේ ඔබගේ ඉල්ලීම් කරලා ඒ දේවල් සාර්ථක වෙන්න කියලා ඉල්ලීමක් කරලා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබට අනිවාර්යෙන් මෙම මාසයේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් විදියට මට පෙනෙන්නට තිබෙනවා. අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාශිවලල්ලේ 11 වෙනි රාශිය වෙන කුම්භ ලග්නය ගැන. කුම්භ ලග්නය ගැන කතා කරනකොට ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගෙන බලන්න මම මේ කියන ආකාරයටද ඔබේ කේන්ද්‍රයේ ගෝචර ගමන ග්‍රහක් පලාපල විස්තරය යන්නේ කියන එක. ඉතින් එතෙන්දී කුම්භ ලග්න ඔබේ ලග්නස්ථානේ කුජ ග්‍රහය රැඳී සිටිනවා. ඒ කියන්නේ අත වම් පැත්තට අපි ගණිනකොට දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ රවි සිකුරු ග්‍රහයාද, පස්වැන්නේ බුධ රාහු ග්‍රහයාද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ සඳු ග්‍රහයාද, නමවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ කේතු ග්‍රහයාද, 12වැන්නේ ගුරු ශනි ග්‍රහයාද සිටිමින් තමයි මේ ජුනි මාසය ඔබට උදා වෙන්නේ. ඉතින් ජුනි මාසය ගැන අපි එහෙම කතා කරනකොට අපි මදක් විමසලා බලමු මේ කුම්භ ලග්න ඔබේ ගති ලක්ෂණ මොන වගේද කියන එක. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන් ගොඩක් හිතල මතල තීන්දුව తీරන ගන්න අය. ඒ නිසා ඔබ ජීවිතේ ගොඩක් දියුණු වෙනවා. නමුත් ඔබ සමහර අවස්ථාවන් වලදී වෙනත් අය කියන දේවල් විශ්වාස කරන්න ගින්
අනවශ්‍ය ප්‍රශ්න වලටත් පැටලෙන අවස්ථා බොහොමයි. ඒ නිසා ඔබ නිතරම වෙනත් අය කියන දේවල් විශ්වාස නොකර වැඩ කටයුතු කෙරුවොත් ඔබට ජීවිතේ වෙන්න තියෙන ප්‍රශ්න ගොඩක් ඔබටම නැති කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෙනත් අය කියන දේට වඩා ඔබ ඔබම හිතෙන් දෙයක් කල්පනා කරලා කටයුතු කරන්න එයින් ඔබගේ සාර්ථකත්වය කාටවත්ම වළක්වන්න බැරි වෙයි. ඒ වගේම තමයි අපි මේ විදිහට ඔබගේ ගති ලක්ෂණ ගැන කතා කරනකොට අපි 2020 ජූනි මාසයේ ඔබට කොහොමට බලපානවද කියන එකත් සලකලා බලමු. විශේෂයෙන්ම ජූනි මාසයේ තුල කුම්භ ලග්න හිමියන්ට ආර්ථිකය සාමාන්‍ය ආකාරයටම තියෙනවා. නමුත් වියදම් නම් තරමක් අධික වෙන බවක් පෙනෙන්න තිබෙනවා, විශේෂයෙන්ම ඔබ විදේශගතවල සිටින අය නම්. ඒ වගේම ඔබට ආර්ථික අපහසුතා තරමක් ඇති වෙන්න ඉඩකඩ වැඩි. මාසයේ අග ඔබට හදිසි ධනලාභ හිමිවීමේ ඉඩකඩක් තියෙනවා. ඔබ සමහර විට පතල් කර්මාන්තය නැත්නම් මැණික් කර්මාන්තය වැනි රැකියාවක නිරත වන අයට ඔන්න සුබදායකයි. නමුත් පරිස්සමින් මුදල් පරිහරණය කරන්න අමතක කරන්න එපා. කිසිම කෙනෙක්ට මුදල් ණයට දෙන්න යන්නත් එපා. නැත්නම් ඔබට එම මුදල් ආපසු ලැබෙන එකක් නැහැ. ඒ වගේම තමයි රැකියා කරන අයට මේ මාසේ රැකියාවේ වැඩ කටයුතු නිසා දුර ගමන් කෙටි ගමන් යන්න ලැබේවි. ඒ නිසා ගොඩාක් ලාභ හිමි වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබට රැකියාවේ අලුත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාසේ මැද රජයේ රැකියා කරන අයට ගොඩාක් සුබයි. ඔබට ඔබගේ රැකියාව නව දියුණුවක් ප්‍රගතියක් ලැබෙනවා වගේම මෙම මාසයේ අග ජූනි මාසයේ අග ඔබට රැකියාවෙන් උසස් වීම බලාපොරොත්තු වුණා නම් ඒ අනිවාර්යෙන්ම ලැබෙනවා. රැකියා කරන ස්ථානයේ ගෞරවය ප්‍රශංසාව ඔබට හිමි වෙනවා වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් මෙම මාසයේ වියදම් ටිකක් අධික වෙන්න පුළුවන්. උත්සාහ ගන්න තරමට ව්‍යාපාරයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මානසික පීඩා තත්ත්වයන් වැඩි වෙයි. නමුත් මාසයේ අග ඒ ප්‍රශ්න දුරු වෙලා ඔබට ඔබගේ ව්‍යාපාරයෙන් ධනලාභ හිමි වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටිය කෙනෙක් නම් මේ මාසේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට ගොඩක් පාඩු සිදුවීමේ ඉඩකඩ පවතිනවා. ඔබ විදේශගත වෙලා රැකියා කරන කෙනෙක් නම් ඔබට එම රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. නමුත් ගොඩක් ඉවසීමෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. එයින් ඔබගේ ප්‍රශ්න දුරු වෙලා යන බවක් මෙම මාසය තුල පෙනෙන්නට තිබෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙකු නම් මානසික පීඩා ඇතිවීමක් නිසා ඉගෙනීමේ සුළුසුළු බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාසයේ මැද නම් ඔබගේ සියලුම පාඩම් වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙනවා වගේම දෙමව්පියන් සමග ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න දුරු වෙලා ඔබ සැම සතුටින් සමගියෙන් කාලය ගත කරනවා. මාසයේ මුල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ටික වෙලාවකින් එම ප්‍රශ්න නැති වෙලා ආවි. ඔබ තනිකඩයෙක් නම් ගොඩාක් අහිංසක හිත හොඳ ලස්සන කෙනෙක් ඔබට අනිවාර්යෙන්ම ලැබේවි. ආදරවන්තයින් අතර වැරදි වැටහීම් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ ආදරය කරන කෙනාව මග හරිනවා වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දෙදෙනා තරහ වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ පුළුවන් ඉවසීමෙන් කතා බහ කරලා ඔබ දෙදෙනා තේරුම් අරගෙන ඔබත් ඔහුටත් ඒ වගේම තමයි ඔහුට හෝ ඇයට ඔබ තේරුම් කරලා දීලා ප්‍රශ්නය විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබගේ ප්‍රශ්න දුරු වෙලා ඔබ දෙදෙනාට බොහොම සතුටින් ඉන්න ලැබෙනවා. මේ මාසය ගොඩක් සුබදායක මාසයක් බවට කරගන්න පුළුවන් ඔබ ඔබගේ තරහව පාලනය කරගෙන ඉන්න. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතය ඇතුළත් මෙය අතිශයින්ම වැදගත්. ඔබ කල්පනාකාරී වෙන්න, දෙදෙනා අතර බොහෝ අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ නිවෙස් ආශ්‍රිතව රැකියා කටයුතු කරනවා නම් ධර්මක් ප්‍රවේශමින් ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. විදේශගත වෙලා වැඩ කටයුතු කරන අය ප්‍රවේශමින් යුතුව විශේෂයෙන්ම වැඩ කටයුතු කරන්න. යම් යම් රෝගාබාධයන්ට මුහුණ දීමේ ඉඩකඩ පවතින, විශේෂයෙන් මේ කාලය තුල කොරෝනා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ වැඩි. මොකද ඔබගේ සෙනසුරු ග්‍රහයාගේ පිහිටීමත් එක්ක ඒතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇස නැත්තම් බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා වගේම ඔබට දැනටමත් ඇස් ආශ්‍රිත රෝග තියෙන කෙනෙක් නම් ඔබගේ සෞඛ්‍ය ගැන වඩාත්ම සැලකිලිමත්ව කටයුතු කරන්න.
සමස්තයක් වශයෙන් බැලුවොත් කුම්භ ලග්න හිමියන්ට මෙම ජුනි මාසයේ සුබයි. ඒ වගේම තමයි ඔබ පුළුවන්කමක් තිබෙනව නම් සෑම දිනකම හෝ වේවා නැත්නම් සෙනසුරාදා දිනක වේවා ඔබ විෂ්ණු දෙවියන් වෙනුවෙන් දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් විෂ්ණු දෙවියන් මතක් කරලා දවසේ දේවල් සාර්ථක වෙන්න කියලා ඉල්ලීම් කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඔබට සුබදායක මාසයක් බවට මෙම මාසය පත් කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපේ මේ සූදානම 2020 ජූනි මාසය රාශිවලල්ලේ අවසාන රාශියවල මීන ලග්න හිමියන්ට කෙසේ බලපායිද කියන එක සාකච්ඡා කරන්නයි. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් ගොඩාක්ම සංවේදී පුද්ගලයන්. ඉතින් ඒක නිසා ඔබට මේ පලාපල විස්තරය බොහෝ වැදගත් වෙයි. ඒ වගේම තමයි ඔබට මෙම පලාපල විස්තරය ගෙනීමට ප්‍රථමයෙන් මම මතක් කරනවා ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගෙන බලන්න මම මේ කියන ආකාරයට ගෝචර ගමනින් ග්‍රහයින් ගමන් කරනවද කියන එක. ඒයින් ඔබට තවත් වැටහීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. මීන ලග්න හිමි ඔබේ ලග්නස්ථානේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රවි සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ බුධ රාහු ග්‍රහයාද. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ සඳු ග්‍රහයාද. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නමවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ කේතු ග්‍රහයාද. එකොළොස්වැන්නේ සෙනසුරු ගුරු ග්‍රහයාද. දොළොස්වැන්නේ කුජ ග්‍රහයාද රැඳී සිටිමින් තමයි මෙම මාසය ඔබට ආරම්භ වෙන්නේ. ඔබට සුවිශේෂ වූ මාසයක්. මොකද සෙනසුරු ගුරු නැත්නම් ඔබගේ ලග්නාධිපති වෙන ගුරු ග්‍රහයා 11 වැන්නේ විශේෂයෙන්ම ඔබට ලැබීම් පිළිබඳව කියන ස්ථානයේ සිටීමින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම සඳු ග්‍රහයා 7 වැන්නේ ඉන්නවා. ඉතින් එයත් බොහොම සුබදායක පිහිටීමක් සඳු ග්‍රහයා 7 වැන්නේ ඉදමින් ලග්නය දැකීම. ඉතින් අපි එහෙම ඒ ගැන කතා කරනකොට මීන ලග්න හිමි ඔබේ චරිත ලක්ෂණ ගැන කතා කරොත් හොඳයි. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් බොහොම සංවේදී අය. ඒ වගේම තමයි නමුත් ඔබ සංවේදී වගේම ගොඩාක් බුද්ධිමත් පුද්ගලයන් ලෙස සලකන්න පුළුවන්. ඔබ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලයන්. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඔබව රවට්ටන්න තරමක් ගොඩක් අමාරුයි. ඔබ දියුණුව වෙනුවෙන් කරන කාර්යයන්වලිනුත් ඉක්මනින්ම සාර්ථක වෙනවා. මොකද කරන කියන සියලුම කාර්ය ගොඩක් දුර හිතලා බලලා තමයි ඔබ කටයුතු කරන්නේ. සමහර අවස්ථාවන් වලදී ඔබට බාධක ඇති වෙනවා. නමුත් ඒ දේවල් ඔබේ බාධාවන් ඔබගේ බුද්ධිය පෙරදැටි කරගෙන ජයග්‍රහණයන් බවට පත් කරගන්නවා. එහෙමනම් අපි මේ මාසය ඔබට කෙසේ බලපායිද කියන එක බලමු. විශේෂයෙන්ම පසුගිය මාස කීපය තුළ විශේෂ ග්‍රහමාරු කීපයක් සිදු වුණා. ඒ වගේම මෙම මාසය තුලත් ග්‍රහමාරු කීපයක් වෙන්න තියෙනවා. ඉතින් ඔබට ඔබගේ ආර්ථිකයට බොහොම සුබදායක තත්ත්වයක් තමයි මාසයේ ආරම්භයේම පෙනෙන්න තිබෙන්නේ. වාග්ය ඔබට උදා වෙන්න පුළුවන්. දියුණුව වෙනුවෙන් කරන සියලුම කාර්යයන් ගොඩක් හොඳින් සාර්ථක වෙනවා. හදිසි ධනලාභ හිමි වෙනවා වගේම මුදල් ගනුදෙනු කිරීමෙන් තරමක් වැළකී සිටින්න. නැත්නම් ඔබට ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. රැකියා කරන අයට සුළුසුළු බාධක ඇති වෙයි. ඔබ රැකියාව කරන්න හිතෙන එකක් නැති වෙන්න පුළුවන්. මාසයේ අග ඒ සියලුම බාධා ප්‍රශ්න දුරු වෙලා යාවි. ඒ වගේම තමයි ව්‍යාපාර කරන අයට මේ මාසයේ ඔබට ගොඩාක්ම සුබයි. ව්‍යාපාරවලට අලුත් දියුණුවක් ලැබෙනවා. ව්‍යාපාර වෙනස් කරන්න බලාපොරොත්තු වෙන සිටිනම් එම කටයුත්ත මෙම මාසය තුළ බොහොම සුබයි. ඒ වගේම තමයි එම ව්‍යාපාර කටයුතු වෙනස් කිරීම තුළින් ඔබට ගොඩක් දියුණුව ලබා ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ධනලාභ අනිවාර්යෙන්ම හිමි වෙනවා. වගේම අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන ඔබට මෙම මාසය තවත් සුබයි. විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට සුළුසුළු ප්‍රශ්න මානසික පීඩා ඇතිවේ. නමුත් ඔබ ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා. නමුත් මාසයේ අග වෙද්දී ඒ ප්‍රශ්න දුරු වෙලා ඔබගේ මානසික පීඩාවන් වලට සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු හදාරන කෙනෙක් නම් පාඩම් කරන්න හිතෙන එකක් නැහැ. අනවශ්‍ය දේවල් වලට හිත යොමු වෙන්න පුළුවන්. නමුත් මාසයේ මැද වෙද්දී ඔබගේ පාඩම් වැඩ කටයුතු හොඳින් කරගෙන යාමේ ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කටයුතු කරන්න නැත්තම් ඔබට ඉදිරියේදී පසුතැවෙන්න සිදු වෙන්න පුළුවන්.
පවුලට පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වගේම ඒ දේවල් ටික දවසකින් දුරු වෙලා ඔබ ගොඩක් සතුටින් කාලය ගත කරන බවක් පෙනෙන්නට තිබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් ඔබට සහාය ලැබෙනවා වගේම ඔබ හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ඔහුට නැත්තම් ඇයට ඔබගේ ආදරය ප්‍රකාශ කරන්න මෙම මාසය ගොඩක් සුබයි. ආදරවන්තයින් අතර පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාසේ මැද ඒ හැම ප්‍රශ්නයක්ම ටිකෙන් ටික දුරු වෙලා යනවා. නිතරම ආදරය කරන කෙනාව තේරුම් ගන්න ඔබ ආදරය කරන කෙනාටම ඔබ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබ දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. විවාහක අතර අය අතර මාසේ මුල මතභේද නිසා ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. නමුත් මාසේ මැද ඒ සියලුම මතභේද අඩු වෙලා දුරු කරගෙන එකිනෙකා හොඳින් තේරුම් අරගෙන ඔබගේ සියලුම ප්‍රශ්න තුරන් කරගෙන දෙදෙනා වෙනදාටත් වඩා ආදරයෙන් සතුටින් සමගියෙන් ඉන්නවා. ඔබ දෙදෙනාගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න බඩ කොන්ද ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්නේ ඉඩකඩ තිබෙනවා. උණ හෙම්බිරිසාව වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සීතල ආහාර පාන ගැනීමෙන් වැළකී වැඩ කටයුතු කරන්න. එතකොට ඔබට තිබෙන ලෙඩ රෝග තත්ත්වයන් තරමක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා. ඔබ රියදාවරණය කරන කෙනෙක් නම් රියපදවන කෙනෙක් නම් ගොඩාක් ප්‍රවේශමෙන් කල්පනාවෙන් රියපදවන්න ඔබට අනවශ්‍ය ප්‍රශ්න තත්ත්වයන් වලට මැදිහත් වෙන්න ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔබ වෙනත් කල්පනාවෙන් රියපදවන්න එපා. වෙනත් දේවල් හිතමින් රියපදවන්න එපා. මෙය බොහෝ සෙයින් බලපානවා විදේශවල රියපදවන අය. මොකද බොහෝ අය ගොඩාක් මට කතා කරනවා. ඒක නිසා ඔබ ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් ඔබට සුළු තුවාල ඇති වෙනවා වගේම යම් යම් ශරීරකයේ මේ වශයෙන් යම් හානි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. සමස්තයක් වශයෙන් බැලුවොත් මීන ලග්න හිමියන්ට මෙම මාසය අතිශය සුබදායක මාසයක්. ඒ වගේම තමයි ඔබට යම් යම් සුළු අපල තත්ත්වයන් තිබෙන්න පුළුවන්. ඒ සඳහා පුළුවන්කමක් තිබෙනවා නම් සෑම දිනකම නැත්නම් බ්‍රහස්පතින්දා දින නාත දෙවියන් සිහිකර දවසේ වැඩ කටයුතු වරඹන්න. ඔබට මෙම මාසය අතිශය සාර්ථක මාසයක් බවට මාසය පුරාවටම පත් කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. මම මේ ඔබට ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක්. ඒ වගේම තමයි ඔබට පුළුවන් මෙම මාසය තුළ යම් යම් අපල තත්ත්වයක් තියෙනවා නම් ඒ අර මම කියූ ආකාරයට වැඩ කටයුතු කරනවා වගේම ඔබට පුළුවන්කම තිබෙනවා මේ පලාපල විස්තරයන්ට සාපේක්ෂව ඔබට අන්තර්ජාලයේ සර්ච් කරන්න පුළුවන් රුක්ෂාන් ජයසේකර ඇස්ට්‍රොලොජි කියලා. නැත්නම් ඔබට පුළුවන් විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැනගන්න රුක්ෂාන් ජයසේකර ග්‍රහමාරු කියලා YouTube එකේ සර්ච් කරන්න. නැත්නම් ඔබට දරුවෙකුට නමක් ලබා ගන්න ඌමනාවක් අවශ්‍යතාවයක් තිබෙනවා නම් දරුවන්ට නම් ලබා දීම සඳහා රුක්ෂාන් ජයසේකර බබාට නමක් කියලා සර්ච් කරන්න. නැත්නම් රුක්ෂාන් ජයසේකර සිංහල බේබි නේම් කියලා සර්ච් කරන්න. ඒ වගේම තමයි ඔබට වෙනත් ජ්‍යොතිෂ කටයුත්තක් එහෙම අවශ්‍ය නම් අන්තර්ජාලය පුරා මගේ වීඩියෝස් පවතින ග්‍රහ ඉදිරියේදී මම තවත් ග්‍රහමාරුවක් ඉදිරියේදී ඔබට දාන්න බලාපොරොත්තු වෙන ඉන්නවා අන්තර්ජාලයට මුදාහරින්න. එතෙන්දී ඔබට පුළුවන් රුක්ෂාන් ජයසේකර රවි මාරුව කියලා සර්ච් කරන්න. එයින් ඔබට ඒ ග්‍රහමාරුව පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ අය බල්ලා තිබුණා සිංහල අලුත් අවුරුදු පලාපලය. ඒ වගේම තමයි මේ අවුරුද්දෙන්දලා අවුරුද්දක කාල සීමාවක් තියෙනවා. ඉතින් ඔබටගේ පලාපලය කොහොමද කියලා බලාගන්න පුළුවන් රුක්ෂාන් ජයසේකර සිංහල අලුත් අවුරුදු පලාපල කියලා සර්ච් කරා නම්. ඒ වගේම තමයි ඉදිරියේදී මම තව තවත් මෙවැනි වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ ගැටලුවක් තිබෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. සෑම දිනාටම මට උත්තර දෙන්න බැරි වේ මම පුළුවන් ආකාරයට උත්තර දෙන්න උත්සාහ කරන්නම්. ඔබ සියලු දෙනාටම මේ තියෙන වසංගත තත්වයන් දුරු වෙලා ජීවිතයේ යථා තත්වයට පත් කරගෙන සෑම දෙයක්ම ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා වගේම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.